අයිබෝන් දරුවනේ සුබු දැසනක් ස් සිල් දෙනාටම පොතා අපි අද දවසේ ප්‍රේෝල්ලන් ගලාස්කද දස් විසි එක පලට දරුවනේ ලෙවල්ේ එකලහසාහ දොලා කියන ප්‍රශ්පතුරල දෙකයි අද දවස සසාකච්චා කරන්නි දලා තියෙන්නේ පොතා මෙහෙදී අද දවස අපවලට දීල තියන පේපස්වොලි දී යනද මති කොටසයි මොක දුන්ග කාලෙකින් අපි MCටක් කතා කරපු නැත නිසා අද දවසි දරුවන MCු පේපර එකක් පිදිරයිවල දීලා තියන්නේ මදරසපුත වලට පේ පර දෙක් පිදිරයි දිර යන්නේ එකැනෙ කොල හ දොලහක් කියල ප්‍රශ්න පත් දෙකක් අපි වලට ලබා දිර දයනවා මේ මෙමන කොටපුතා වාලා මම් එක කලලාහ දොලහ පේපස්ස වලට උත්තර අරගෙන ඇති යම්බිදියකින් නොවල උත්තර ගන්නකොට වාලට දරුවනේ ඒ පිතුර ලබා ගැනීමේදී ැටලුවක් වනුණ තැන් තියෙනවනම් ඒ අඩු පාඩුවිතරක් අද දවස බලාලගන්න ොහන් වාට හරේ. ඒත් එක්කැම බොද වදයක්තියනද විශමදැන් අපි නොයම්බර් මාසේ පාලුසරිදා ඔගේ එක්සැම්මට තිෙනවාක් කලපි සලකමු. මොක හේතුව විාහග කල්්‍යන එකක් නැතිවේ. මොක හේතුව ැ ලබනමාසේ කැන ඔක්තොම්බර් මාසදල පොතා ලට වැක්සි එක දෙදන්නට ගන්නවානන්නේ. ඔලවල් සහ එළවල් දරුව දෙකල්ලටම ඔක්තමර් මාසදලලට වැක්සි එක දෙනවා.ඒවැක්සින් එක දීමත් එක් දරුවනේ නොම්බ මාස වලගේ විභාග තියයි කියන බලාපොරොත්තු අපිට තියෙනවා. හරි මොක මේක තව කල්්‍යන එකක් නැතිව. මොකද කොහමත් විසියකෙන් පස්ස රට සාමාන්‍යතත්වයට පත් කරන්න රට අරින්න යනවක් පණවිඩියත් අ්‍යන්ර රජ මාර්ගලින් අපට දැනගන්න තිෙනවන ඒත් එක්කම ඔක්පෝම්බරල වැක්සි එක දෙෙනව කියන්නේ නොවැම්බර් මාස පහලව වලගේ විභාගය තියෙනවා. එනිසා දරුවේ ඔබේ ඒ සඳහා උපරිමව කැපවෙන්න මොකද හේතුව තව විභාග කල්්‍යන එකක් නැතිවයි. හරි එනිසා කල්ගියොත් අපි හමලබ නමු කල්ලයනක නැතිවේ ක ටර ඩි කර. හරි එනිසා මේ නැබ මාස් ස පහල භහ යනවා කියෙන තැන දලි වැඩටි කරගයන් එතක තියෙන කාලේ ස මිතයි හොට වැඩටි කරන්න පුළොන් උපරිමෙන් මොකද මේ වනකඩ විසි එකේ දැන්ටෙක් කරන ළමයි විතරක් නෙවේ දැ අනි ලම ගත් ආස්කොමස් මස් බයෝ කරන ලබදර ගතත් ගක්යි මේ වඩොකඩ විභාග ගැන ලොකු පැදීමකින් නැහැ කියන අපි දන්නවා මොක දුමුගක් අයි භහ ගතයක්ක්ලත් තින්නවා හැබ ඒනිසා වාලට ලොු චන්සකත්යන වැඩ කරන වාලට ලොු චන්සකක් යෙනවා අ අතරන ගත්ට අතරන්න කියලා වැ කරන වාලටික පුතා එක්සම්මකට හරිර ෆස් කරන්න එතකොට කිසිමු එක කිසිදු දරුවනේ තරගේගින් පරවල හොඳ ජයග්‍රහණය කර යනට ඉඩ තියේ. එස පුලුවන් ප්‍රෙමෙන් මහන්සර ව ටික කර එත පොරදැ නම්බ මසේ පහළල භාගෙ තිබුුණොත් දරුවන අපට ගැටලුවගින් තරව දැන් නොම්බර් මාසේ එතකොට පසල් ආරම්පකිරීමකුත් වෙනවා. ක් මොකද ඩ ිාගතයන හ කියන්නට දෙසම්බර් මාසින්දහරි අපිට පලාසස් වලටවලවක් නවත ගන්න පුල මොකද හේතුමේ නොම්බර් මාසේ විවාහග තිබුණත්තුවට දරුණේ දෙසම්බර්නේ ජනවාරි තමයි ප්‍රක්ටිකල්ටික තියන්නේඒන එක්කෝ දෙෙසම්බර් මාසි ඇද හමත්තන් ජනවාරි මාස තමයි ඔලට ප්‍රටක්ටිකල්ටි කියෙන්නේ. එකකොට අපිට විාගෙන් පස්සේ මාසක කාලයක් සාමා්‍යය එනවා කොලට ප්‍රක්ටිකල්ටික ප්‍රටක්පිස් කරන්න <ion> ො ග ක් ල් ක් ර යට දරුවන පාර ්‍ර ල් ට ත් ල ස් කරන හරිට හදාගන්න පුහන්වෙේ. පෙද ද ුද මට අවස්තාව මහැරුණ. ද ලට අවස්ථාව තිබ ොකද හ න්න ාජ ක්ෂ ල හරිට නවා. මොකද දන් අප මේ කොට ල න න න ක් තියනවා. අද ආලගේ මේ කලලා යවරුණනට පස ප්‍රටිකල්ල එකක් වාලගේ ගරපල්ට වැටේවි ඇකරවා ඒ සඳහ දරුවනය සබන්ධ වෙන්න ප්‍රට්ටිකල්වාට දරුවේ දැන් පන්ති පටන් ගන්න තෙක් වලන දරුවනි සතතියටක් හෝ දෙක් වගේන ප්‍රටිකල් ප ල ටප්ලෝට කරනවා ප්‍රටිකල්ට ප්‍රටිස් ක ගන්න කව හරි පන්තිට ආවර පස්සේ ඒකන්න වර්ක්ෂප්ක ාවට පස්සෙ එක්මින් පසේ ලට හරරිට ප්‍රටිස් කලලා ොල හොඳ පටිස් එකක් දන්න පුළුව ක්ෂෝටේද ඒ එක නොදවක් පදිටයි අපි මේ. ිය අලට බාදන මොකද වඩුව එකින් ලොදයක් කරන්න බැහැ. නමු තර අඩියක් දන් පුුවන් කොහොම ේදේ කරන්න කෙනෙක. පහැදිලෙන ත් එක්කම මේ මාසේ. තේරි පන්තිවල විසියකයාලගේ තරි පන්තිලපුොතා අපි තර්ලයන්ශ්‍රපාඩම සාතච්චා කරනවා තර්ලයන්පාඩම අප මීට කලින් එක අවස්ථාවක සාතච්චා කරල තිබුණා. හැබැයි නිබන්ධනය තුළ ඊට වඩා අලුත් කරුණු කීපයක් එකද කරලා මටිකක් පාඩම වෙනස් දියකට මේ පාර සාතච්චා කරන දාලා තියවා එනිෝ බේෂදහත් සෝදානාාව න්න මොකද මේ සතති්‍යන්තින්දලා ලට තරර්ලයන්ත්‍ර පාඩම අපි ආරම්භ කරනවා අපේ පන්තිමාලාව තුළ ඒත් එක්කම දරුවනේ කසල කළමනාකරණය කියන පාඩම දවස්ථ ජල සම්පාධනය හා කසල කළ මනාකරුණන්නේය කියන පාඩම එතනින් පස්සේ අපි සාච්චා කරන්න දරක් කියනතුක එතනින් අප සිලබස්සක වැඩ කිවර වෙනවා. එත් එක්ම දරුවනේ ලබන සතිය එකනට මේ ඉරිදගෙන් පස්සේ. ලබන සඳදකින් ආරම්භන සතිය තුළ පාලට දරුවනේ ඉංජිනරු ප්‍රමිතික කියන පාඩම එක දවසකින් අපි සාච්චාකරු පා මක්තිි තකයි පමති කියන පාඩම දාල දරුව ලට මත ීඩ අපි ලබ දෙෙනවා. හමෝටමනවතවතක් බලන්න පුළුවන් ව විදිට. ක්‍රී ඩடியෝ ක්ල ලබදවා නට් නැති අයයින්නව நாටක ගම්ටட் කරගන්න. එක கிලිප් එකින් ඒ මුළු පාඩම ආරණ කරන්න පුළුවන් දටපි හදලතියන. ොකද එක දවස මතන ප පරමය.මකදවසි කරන්න හච පමක්තමයි ප්‍රමතික කියෙන පඩම. මති පටම ම හක ස වය කලතිබුණ සබ විච ට සබද පුුව ලබ සද පස්ස ි් ක හැම ටම බලන්න ල දන්න පැදල ක වි දරුව වැඩ ති ක පත්ති වැඩ එක ම ැ ති වැඩටක හමොහම ව වග ේ ේග න කොට තාල පැති තිය ඩට හ ද කරගන්න. හරි ක ල ති වැඩට හට රගත්ත පස පට දුවේ හොඳ ජයග හනයකර කියන්න පුළුවන් වෙේවි. පැදලි අපි මේ ුන්ල්යින් වලින් පන්තිය කරණය නිසා විභාගය හෙට කියලා තියෙන දවසත් අපිට දරුවනේ පන්ති කරන්න පුළුවන්ගේ ප්‍රශ්න සාකච්චාරන පුළුවන් වේ විභාගේ කිට්ටුවෙනකොට අපි දරුවනේ මේ ලයු කලාසස් ටික් අපි කරනවා විවාහ ිට ලයු ක්ලාස හතරක් පෙර ටකක් වැඩිපුර කාලයක් කරගන කරන්න පුුවහන් මුිද එකක් අපි පන්තිකීපයක් දාලා ප්‍රශ්ට සාකච්ඡාව කරම පන්ති හතරක් පිතර හරි මංක ලං වෙදදි කියන්න. හරි හොයි. ටපු අදට අපි ඔ වැඩ ටිකයි සා අචचाා करना लेස්හහ කියන ප්‍ර්න ප්‍ර ො මුලිම් දන්න लेලස් හ ප්‍ර්න ප්‍රපද ගන්නක ටක් කලා හර එවර අතර ගන්නහ पेවරගේ පු අපිට ලබාදෙනවා බන්නේ මේ ප්‍රශ්න පත්්‍රටික දරුවන හරි පස ප්‍ර්නි අප ලබදම සිල්ද करනවා දැන් බලන්නම පැදිි කිරීම් කරනවා දරුවනය එකින් එක කොහමද පිළිතුර ලබා ගන්න කියෙනන වගට දැ නහන්න මුලින්ම පුතා ලන්කාව කරමාන්ත බෙදා දක්ව පදහන ක්‍රමයක් කියලා කියනවා. ද ලංකාවේ කර්මාන්ත බෙදා දක්පන ආකාර කීපයක් අපි පලවෙනි පාඩි වන තිගෙන කෙනන තියනව. එතකොට දරුවන මෙතනදී බලන්න දේශහා විදේශය කර්මාන්ත කර්මාන්ත බෙදාවෙන් කිරීමක් කරලා තියරදමට කලින් නැහැ. ඒවගේ මාන එනසාහ පපනයනකර්මාන්ත කල බදෙනවද නැහැ එඒ මනමක් අපේ කණට හුරුවත් නැහැ. ඒවගේ මදරු නමුද්‍රෝය හා ප්‍රාග්ධන නිමවුම් කරමාන්ත කල බෙනවද නැහැ.ඒවගේම පො සුලු. මද මහා මහා පරිමාණකර්මාන්ත කෙල බෙනවද බෙදෙනව පුතා හරි සුරු මධ්‍යෙම හා මහා පරිමාණ කර්මාන්තක කල බදෙන පරිමාණයනෝ කර්මාන්ත වරගී කරණය කිරීම කියන කාරණාව තුළ. සුළු මධ්‍යෙම හා මහා පරිමාණ කරමාන්ත කරෙන බෙෙනවා. එවගේම පුතා නිෂ්කර්ශකහා නිර්මාණාත්මක කර්මාන්ත කල බෙදෙනවාද නෑ පස්සනි කාරණාව වැරදි. පිළිතුරවන්න එපුතා පළවෙනි ප්‍රශ්නයට උත්තරේ පුතා වෙන්නේ හතර එක උත්තරේ හතර. හරි වැරදි දාගම අවසානද බලමු ය එකස් පෙරේ බහුවරන පහලවයි දේල දයන්නේ පහලවෙෙන් ක කියියක් නිරදේනවාද ලි ලමු හරි ොල හරි වැරදි දාගන්න හරි වන පලනි ප්‍රශ්නයට පිළිතුරයි අපිසා කච්චාල ඊට පස්ස බොදා අපේන වකතාක් කරන්න දෙවෙනි බහුවරණයට හරේ එම දෙනි බහුවරණයට දෙවිනි බහුවරණයේ දී අපි දකින වන්න මෙහහිමදයක් මොකද ලකින්නේ අපට කියේෙන පුදා? සැලසුම් චිත්‍රයක් නිර්මාණය සඳහා හරි එකන සැලසුම් චිත්‍රයක් පොතා නිර්මාණය කරන්නනට යදාගන්න ද්‍රෞ්‍ය සහ උපකරන භවිතය අත්ත්‍යව වශය වවා එකැ සැසුම් චිත්‍ර නිමාණය සහහා ද්‍රව්‍යය සහඋප කරන භවිතය අත්වශ වෙනවා සැලසුම් චිත්‍ර ර්මාණයදී භාවිතා කරනු ලබන ඇඳීමේ කඩදාාති සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය මක්දක ලයිහන්නේ ඇඳීමේ කඩදාාති සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශණය පොඩ පලන්න. පොත දැන් අපි ගත්තාව පලවෙනි තුර කියෙනවා සම්මත ්‍රමාණයයට අනුකූල වෙන්නට ඕන. සම්මත එකනේ අපි අඳන්න ගන්න කඩදාශය සම්මධ මානට අනකූල වෙන්න ඕන කළලා කියවා එක හරිනපුදා එක හරි දෙක කියනවා වැඩි ගණකමකින් යුක්ත වෙන්න ඕනෑ. ඒකත් හරිනෙබපුතා අඳන්න ගන්න කඩදාශයක ගුණන්ගයක් න නකම වැඩි පුර තියෙනෙ එක එමනත්ත නැදරුණන්නේ ්‍රෝයින් එක කරට පස කටදාසසිරන්න පුුවන්නේ දෙකත් හරි. ඉට පස තුංගෙනක් කෙනා කියනවා ඒෆෝ කඩදාසයක ඩදාල මිනුම් පල සහ දිග මිලිමිටට දෙසිය දහයක්ක් සහ දෙසියනු හදක් වෙනවා ඒෝ කඩදාසියක් කියල කියැන දෙසියනු හත දෙසිය දහය ප්‍රමාණෙන් දිග පොල තියවා කියල නැපති කියන්නන්නේ එදර පල සහදිග ත්තම් දෙසිය දහයි දෙසිය අනු හත. එක හරිපුදා මිලිමිටලින් තියෙන්නේ තුංගනි ප්‍රකාශයක් නිවැරදී. හතර සාමාන්‍ය කටදාසයකට වඩා මදක් රළු මතුපිටක නැත්තම් මතුපිටකින් යුක්ත වෙනවා. අප ගැනපොතා ද්‍රවින් ශීටත්ක ගත්තරවස් ්‍රවවින් ශිට්ක මතුපිට රු වයනයකින් යුක්ත වෙන්නට ඕන කියල කියනවා රළු වයනයකින් එක හරි එතකට අතන පිළිතුරත් පොදා හරේ පහ ඒනෝට් කඩදාසයකට අදාළ මිනුම් පලලසාදිග මිලිමීටර අටස්සේ හැටේකයි එක්දාසෙකසි අනුවටක් වෙන්නට ඕන කියල කියනවා පුොද දැන් ඒ නෝට් කඩදාසියක් කියල කියන්නේ ඒ4ෝ කඩදාසි දාසයක් මොකද ඒ4ෝ කඩදාසි දෙක් ගතුුණ හම ඒත්‍රී කඩදාසයක් හැදෙනවා A3 කටදාසි දෙකක් එකතුනම A2 කඩදාසයක් හැදෙනවා එතොර ඒ2 කඩදාසයයක් ඇතුල A4 කදාසි හතරක් තියෙනවා එදකොට A2 කඩදාසිය දෙකක් එකතුන හම A1 කඩදාසයක් හැදෙනවා එදොර A1 කඩදාසයක්ක් ඇතුල A4 කඩදාසි අටක් තියෙනවා එදකොට දරුවනේ A1 කඩදාසි දෙකක් එක තුළයි ඒ නොට් කටදාසියක් හැදෙන්න්නේ එතොට ඒ නෝ් කටඩදාසියක් ඇතුළේ A4 කඩදාසි දාසයක් තියෙනවා හරි එදකොට පුදා A4ෝ කඩදාසි දාසයක් තියෙනකොට ඒ කඩදාසි දාසය තියනකොට දරුවනේ දැන් ඔය දිගපැත්තයි පලද පැත්තයි ගත්තට වස්සේ දිගපැත්ත දාසේනුත් දිැත් කඩදාස දාසයක් තියෙනකොට දරුවනේ පිළිවලට එක විදිකට හදා එක රටාවකට තියාගත්ත ද මේවි කරනන් ඒ ෆෝෂිට්ක තියන්නේ මේ විතයට දරුවනේ මේ පත්තර කඩදදාසි හතරයි ඒ දිියනම යටට කඩදාසි හරක් යෙන විදිරයි ඔය කඩදදාසි දදාස හදිර යෙන්නේ. එතකට පලල පැත්තේවා දරුවනේ මේ පැත්තට යවා එක කතර මේ පර කඩදදාසි හතරයි යට පත්ත කඩදාසි හතරක් තිබම කඩදසි දසය හෙන. එදකට පලලපැත්ත අපි ගත්තාහම දරුවනේ දෙසීය දහයක් කියදන්නවා. දෙසිය දහයි වා හතරක් මේ පැත්තර යනවා. එවගේම දෙසී අනු හතේවා හතරක් පහලට යනවා. අන්න ඒ වඩිනා කොම තමයි ඒ නොට් ශිට් එකග. දි පල වෙන්නන්නේ නමුත් දරුවනේ අටසේ හැටේක එක්දස ගසය අනුවටයි නෙමෙයි වෙන්නන්නේ මොකද හේතුවර අවසානට අර දෙටස හැටක්ති කියයකොට අනිවාර් මෙතන් පිතුර වන්න බැමොද හෙතුව දෙසිසිය දහ ඒවා හතරක් මේ පැත්තර අන්ඩෝන දෙසි අනු හත ඒවා හතරක් පහලට අන්ඩෝන අන්න ඒ පිතුර තමයි දිග පල වෙන්නේ එනිසා දරුවනේ අවසාන් පිළිතුර වියන හැකි. එනිසා පිළිතුරවන්නේ වැරදි පිළිතුර පස්සන පිළිතුර කියලායි අපිකොද සලකන්නේ උත්තරේ පහ කියලගන්න. උත්තර පහ ඉක්මන් කළ ගන්න බලන්න ඉක්න් කරඩ පද දෙන කට ගලිවර කරන්න බලන්න ට ගලිවර කරන්න මේ දරුවෙක් අහන කඩදා ශෂයවල මේ සයිසෂ්ටික දෙන්න පුළුවන්ස කියලා අරි ඕන ලියාගන්න මෙ මෙහම ඒ4ෝ කියලාදාන්න අශ කට ියිගන්න ම කියන්න ලියා ගන්න ඒ ෆෝ කියල දාන්න ඒෝදි පලම පිල දෙන්න ලියන දෙසේ අනුහත වැඩිකිරීම දෙසේ හය ඒ ෆෝකැන දෙ අනුහත වැඩිකිරීම දෙසිිය හයඒ ඒ්‍ර ඒ ඒ ඒත්‍රී වල දිගපලල ගන්නා දරුවනේ ඒ ලියනා අදරුවනේ එතකොට දිග පල ගත්තහම එන්නේ කියන්නේ ඒොයව දෙක් යවා ියන දරුවන ඇරකට දෙසිය දහය කනෙවා ඩබල් ලනවා එතකට වෙන්න දරුවනේ හාරසිය විස දෙ අනුහත හාරසිය විස්්ස දෙස අනුහත හාරසය වි්ස දෙසි අනුහත ඔන්න ඒ්‍රී ඒට පස ලේනවා ඒට ඒ කැන්න ඒ්‍රීව දෙකක් ඒ ඒ ඒ ලනවා පන්සය අනූහතර ිකිරීම හාරසය විස පන්සි අනුහතර වැඩිකිරීම හාරසය විස පන්සි අනුහතර වැඩිකිරීම හාරසය විස Q2 හරි A1 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 ලේනවා ඒ අටසිය හතලිස් එක අටසය හතලිස් එක වැඩිකිරීම පන්සිය අනුහතර අටසි හතලිස්ක වැඩිකිරීම පන්සි අනු එක පන්සිය අනු හතර අටසිය හතලිස් එක වැඩි කිරීම පන්සිය අනු හතර දැන් ඒවන් හරි ඊට පස්සේ ඒ නොට් ඒනොඒඒනෝන එක්දා එකසි අසු නමය එක්දාස එකසි අසු නමය වැඩිකිරීම අටසිය හතලිස් එක වැඩිකිරීම අටසය හතලස් එක ඔන්න විදිරයට තමයි මෙයාලගේ මිලිමිට ප්‍රමාණයන් දරුවනි තිෙන්නේ කඩදාසි වල හ ඔය කැපෙන කොටස් වල ගණකමත් එක්ක තමා දරුවනේ ඔය ද න්න ම හිත ට අමත නැකව ඇති හේ තුන් පිළතුරට තුන්න ගැටල ම ද. තුන්නි ගැටලු වට පසපුද තුන්න්නනි ගැටලවේද අපිට පෙන්න්න හමදයක්ක් කියනවා. තුන්ගනි ප්‍රශ්ද කියන්නේ චීන චට්ටි මෝටගත කර්මාන්තේදී විධ ගොඩස් නිර්මාණය කිරීම සඳහා බහුලම භාවිතා කරන ලෝහයක් කිය කියනවා. චීන චට්ටි ගැන මේ කියන්නේ. ලෝහෙතුළ ක්ම ලබන විශේෂ ගුණයක් ො වන්නේ දැ න ච්ටි ගතර බරි න්නඩුවනි ඒ වගේම ශක්තිමත් ඒ වගේම චී චටි ගත්තර පසපුතා බංගුර තාවකින් යුක්තයිමොකද चී චට්ටිමත අසාමාන්‍ය බලයයක් කැන්න තදින් මිටි පහරක්ග පුහම අම්බර පුහාම කැඩිල බිඳදල යන්න හැකියාවක් තියෙනවා ීන චතිවල හරි එතක ීන චටල තියන ගොුණ නෙවේ කියලයි අපි මෙහන්නේ බලන්නක අධික දැඩි බව එක හරි ගේ බංගුරකාාවය බංගුරතාාවක් චීන චට්ටි වලට තියනවා. එ වගේ දැඩි විෂ්ත්තයක ොත්තුදීම ඒ ගුණයක් චේනනා චට්ටිවලට තියෙනවා තාපය හොඳින් උර ගැනීම හා හොඳින් පිට කිරීම. ඒ ගුණයක් චීනා චට්ටිවලට තියෙනවා. අධික බරකින් යොක්තවීම නැපදා චීන චට්ටි සැහැල්ලුයි. එනිසා බරකින් යුක්තයි කියන පස්සන පිළිතරපුදා සතුන්ගනි ගැටලෝට දරුවනේ වර දිනවා ඇතකොට අන්නන්නේ මොහෙතුන දක්න ලබන විශෂගුණක් නොවන්නේන මේ දෙමනි උත්තර වැරදි. ේිබනිය ද ංගුරතාවේ කියනෙ ීන චතිලට යෙනවා හරි එනිසා උත්තරමදකට ලක්ුණ කරන වැරදි තුන්ගනි ප්‍රකාශණයට උත්තර වන්නට ඕවන පහ තුන්ගනි ගැටලුවට උත්තර පහදාගන්න මෙක දෙකන මේ පස්සනකයි පිළිතරවන්නේ අනිවාරමදාගන්න තුග ගැටලුවටත් පිළිතරවන්නේ පස්සන කෙනා දෙවෙනි කරනවේ පස්සෙනක් කෙනා හතරවෙනි ගැටලෝට තියෙනවා හතර වනි ගටලුවට හත්තරවෙනි ගැටලුවට කියලා බොද ිනු චිත්‍රන්තිද්දිී ගන අකන්ඩරේකා භාවිතා කරන්නේ. තැ ඉංජෙනර්ු චිත්‍රන්දිිදධපතා ගන අකන්ඩරේකා ගන අකන්්ඩරේකා පාවිච්චි කරන්න මොනවටද කියෙලහනවා. දැන් අපි නිර්මාණයක් කරදදි රූපසරහණ කදිිද්දි ඒ රපයේ දරුවනේ බාහිර මිනුම් එහමනත්තම් පිටි මිනුම් එක කියඇන දරුවනේ දාරලකුණු කරනකොට, පිටතම ිනම්තිේ ලුණු කරනොට ැත්තන්ගේ ධාරලකුණු කරනකොට අපිපුතා ගන අකන්ඩරේකා භාවිතා කරනවා. පැහදිලද. එතකොට ගනාාකණඩ රේක දක්වන්න මොනෝට ක කියෙලහනවා පලිවිික් කෙන කියෙන මධදරේකා දක් පන්න නැපුද මධදරේකා දක් පන්න ගන්නපි කඩරේකා ගන්නේ. සැංගිධාර දක්වන්න එක රි මදධදරේකා දක්වන්න පි ගන්න දරුවනේ මේමනොද දිගගේරයි, පොඩිීරයි තියෙන රේකාව ගන්නේ. සැංගිධාර දක් පන්න ගන්න දරනේ සාමාන කඩරේකාව ගන්නේ. හරස් කැපමක් දක්වන්න ගන්නේ අවදි රේකාව ගන්න මතකයිවාලට මාන දක්වන්න ගන්නේ. සිහින් අකණ්ඩ රේකාව ගන්නේ මයිම් රේකා දක්වන්න නැත්තම් පිට දේවල් දක්වන්න තම අපි බොහොවිට ගනාකණ්ඩ රේකාව පුතා පාවිච්චි කරන්නන්නේ උත්තරය හතරනි ැටලුවට පස්සනි පිළිතුරයි අපි දරුණෙ තොරන්නේ. හරේ අතර ප්‍රශ්නය හරිේ එඩවස පුතා පස්සනි බහුවරණට කියනවා. පස්සනිි බහුවරණේද මෙහිමයි පොතා කියන්නේ පස්සනි බහුවරණයද කියනවා මිනිසාට පවතින හෝ මතුවිය හැකි මනිසාට පතින හෝමක වී හැකි තාත්වික ගැටලුවලට මානව යහපත සැලසන ලෙස විසුදුම් ලබාදීම ක්‍රියාවලිය වන්නේ. හරි විසුදුම් ලබාදීමේ ක්‍රියාවලිය වන්නේ මකක් දෙකලා. යහන්නේ හරි දැන් පට බලම අපි දරුවනේ මේ ලබාදීම ක්‍රියාවලිය. අපිද මේක මේ වච්වාක් ක ඩ්ේ කියදැ ඔලු අයිඩිය ගක් කියයනවා එකක ගරපුරදු ට මක් අපපටිමයකින් දැනවා. මිනිසාට පවතින හෝමතුවෙන්න පුළුවන්. ි ැටලුවල්ට මානවයයාපත සැලස ලෙස විසිසදුම් ලබාදීම ක්‍රියාවලිය යනු ඉංජනරු දක්‍ෂණවේදයයි කෙ ලබි පාඩම පටන් ගන්න කකාලෙම ඒකන මේ ඉංිරීින් ටෙක්මජ පන්තියට අපපු මුල්ම දවස්සල අපි ඉගෙන ගත මතකයිවලට ඒකැන මොක්ද මේ ඉංජිරු තාක්ෂණවේදී අර්ථ දැක්වීම. එන මේ වාක කන්ඩෙන් කියෙන මොකක්ද කියෙලානවා තාක්ෂණවේදී වානජ කරනය අයිලෝ නැහැ තාක්ෂණවේදී කළමනා කරන අයිලෝ නැහැ ඉන්ජනරු තාක්ෂණ වේද අයිලෝ ඉංජිටු ක්ෂණ ේද මතකලට පවති ොහෝ තාත්ික ගැටලුවලට මානව්‍යහපත සැලසන් ලෙස විසදු ලබාදීම ඉංජනීරු ක්‍රමශිල් පැතුලත් ක්‍රියාවලිය කෙලපිම එක ගෙන ගත්තතා ඉංජිනු තාක්ෂණි වේදය පස්සනි ගැටලුවට පිළිතුරවන්නේ තුන්වෙෙන එක්කෙනයි පහට උත්තරය තුන අඩු පඩුහදාගන්න. හරි පස්සනි ගටලෝ හරරි එට පස්සේ නපතා කතා කරන්න හයවෙනි ගැටුවට හවනි ගැටලුවේද කියනවා. මෙහෙම දෙයක් හවනි කටලුද කියලා පොතා පහතරූපසකහනී දෙක්වෙන්නේ ඉල්ෙක්ට්‍රොනනික හා තාක්ෂණවේදී තාක්ෂණවේදදී භාවිතාවන ධාරිිත්‍රකයක් කියලා කියනවා එම ධාරිිත්‍රකය වර්ගේ මොකක්ද දෙ කියලා හනවා මේ ධාරිිත්‍රක වර්ගය දැන් පොඩක් බලන්න උොතාම මේ දීල තියන ධර්රිත්‍රකය ගත්තර පස්සේ මේ ධාර්ත්‍රකාලට දීල තින එකසේ අතර ක කියල දරුවනේ කොඩ් නම්බර එකක් හල තියෙනවා හර එතකට දරුවනේ මේ නිර්මාණය කරලා තින හඩියත් එක් මේ ධාරිත්‍රකය අපි දකිනවා මොකක් වගේද මේ දරුවන ධාරිත්‍රකය ගත්තරවස මේක පොතා සරමෙක් ධාරිත්‍රකයක්. මේක පත් සරමක් ධාරිත්‍රකයා මේ හඩිය අත් එක් අපිට අල්බෝධය තියෙනවා මේක ප සරමි ධරිත්‍රකයක් විද චය ාරිත්‍රකයක් නේ මයිල් ාරිත්‍රකයක් නේ විචාල ාරිත්‍රකයක් නේ ැන්ටලම් ධාරිත්‍රකයක් නේ මේම පායෝක ාවිතය නිතනම පට හබෙනවා එකයන ාරිත්‍රක ගත්තාම බහුල පි දරුණන ශේත්‍රය හමබඳ ෙනේ වර්ග සරමි ාරිත්‍රක තති රිත්‍රකයක්. ෙක් රිත්තක උත්තර පුතේ හවිනිිගැටලුවට දිවිනි පිළිතරයි වන්නේ උත්තරය දෙක ඇයි බහුවරණය හරි එට පස්සපුතා අපි නව සාකච්ඡා කරන හත්තනි බහුවරණයට හත්තනි බහුවරණ තිපුතා කියනවා තම සන්නායකක හරස්කට ක්්‍රේෂ්ට පාලය නියතව තබා දිග වැඩි කළ විට තම සන්නායක හරස්කඩක් ක්්‍රේෂ්ටපාලය හරි තම සන්නායක හරස්කට ක්්‍රේෂ්ටාල නියතවද කියලා දිග වැඩි කරනවා දිග වැඩි කරනවා. එතකොට හරස්කට ක්ෂට පලේ නියදෝද කියලා දිග වැඩි කරනකොට අප අහනවා ප්‍රතිරෝදයේ වැඩි වෙනවලු කියලා කියන පලවෙඩි ප්‍ර්නය පිළිතුර. ැන් අපි දන්නවා දරුවනේ ප්‍රතිරෝදය සොඳහා බලපාන සාධක ගත්තට පස්සේ. අපි දන්නවා ආර් සමානයි රෝ එල්බෙදී මේ කියල සම්බන්ධ සාවයක් දන්නවනේ විදු ලියද අප ඉගෙන ගෙන දයෙනවා ආර් සමානය රෝ එල්බෙදීමඒ අත්තවේ කක්තුතා. විසි එක වාලට තව මම කියන්න අපි දරුවනදැන් ලබන සතිය සතුදයින්ඳල දස් විසි දෙකේ ළමයිට මූලෙක් විදුලි තාක්ෂණවේදය සඳහා දරුවන ඒ එලෙක්්‍රනිිකල්ල දරුවුණේ ඕම්්නියම කචෆ්නියම පැතිරෝදක සහ ධාර්්‍රකවල ධනනය කිරම් කරන දරුවනේ වීඩියෝ සීරිස්තක අපේ එළමට වීඩියෝ මං තරන තුනක්කෝ හතරක ප්‍රමාණයක් අපි අලග සයිට්ක දරුවනය කරයල ගරුප් ක පි දානවා ශේෂම කරනට ය අපප්ලෝ් කරනවා ර නැනට බලන්න ළුවන් ලබන සඳදගෙන් පස්සේ සික යාලටත් කැමතිනං දරුවනේ ඒටික අමත ගනං ඒන දරුණේ ගනිිත ගැටලු හදන කොටස් දක්වාම ක නියම ඒ වගේ දරුවන ප්‍රති ෝධක ගැටල රිත්‍රක ැටලු. අන්න දේව ෝ ියම ශද ගැටල සියල්ලක් අපි දරුණන සා කච්චා කරනවා න සද ප ස ම ීඩ ෝ කරන්න ැති න්නවන කොටස් ොතේරන න්නවන න්න ටක බලන්න බලප බෝද කරගන්න පැදලෙද එතනි දැබි කතාකරනවා බෙනීමේ කාරණනාව ආර් සමානය ෝ එල් ෙද මේ කියන සම්බන්ධතාවය. විද්දුත් ප්‍රතිරෝධකතාව රෝනම්, විද ප්‍රතිරෝදේ ආරනම් සිම්පල් එල් කියන්නෙ දන්ඩක දිගනම්, ඒ කියනෙ හරස්කට වර්ග පලේනම්. පෑදිලෙද සම්බන්ධතාවයක් ගන්නා අත ඇ අමතගනම් මතක්කරගන්න ආර් සමානයි රෝ එල් බෙදීමයේ. එතනින් අදහස් කරනවා ප්‍රතිරෝදයට අනුලුවමව සමමානුපාතිකයවා දිග. ප්‍රතිරෝදයට ප්‍රතිලෝමෝ සමානුපාතිකේවා හරස්කට වර්ග පලය. පැහැදිලිද ඕනන ලියාගන්න ආ සමානුපාතිකයි සිම්පල් එල් පැත්තක ලියාගන්න අකට තේරෙන මම්ම කියනද ආර් සමානුපාතිකයි සිම්පල් එ. ඒ වගේම ලියාගන්න ආ සමානුපාතිකයි එකට ඒ ආ සමානුපාතිකයි එකට ඒ කියනකොතා දැන් අදහසක්ම මෙම කිවත්? di වැඩුවෙනනොට ප්‍රතිරෝද ඩි වෙන කොට දිග වැඩවෙන්නට ඕනේ එම තම් සන්නයක දිග වැඩි වෙන කොට ප්‍රතිරෝදය වැඩි වෙනවා. ඒවගේම හරස්කඩ බර්ග පලය දරුවනේ අඩුවෙනකොට ප්‍රතිරෝදේ වැඩි වෙනවා පැදිලද හරි දැ මෙතන දෙ කියනන්නේ ක්ේෂ්ට පල ියතයි කියලන්නේ ඒනම් අපට ඒ ගැන අදහසක් නෑ දිග ැන අපට කියන්නට වෙන්න ඒන කියෙන දිග වැඩ කරන කට ප්‍රතිෝද ෙන පුොට වැඩි වෙන්න ඕනෑ දිග වැඩි කරනකොට ප්‍රතිරෝදය වැඩි වෙනවා පැදිලද හරි එතකොට පලවෙනි පිතුර කියන්නේ දිග වැඩිරනට මොකද වෙන්න කියනවාොට කියන ප්‍රතිරෝදධ වැඩි වෙනවා එක හරි ආ සමහනු පාර්තිකයි එල් කියලා දන්න නිසා එල් වැඩි වෙනකොට ආ වැඩි වෙනවා එක දිග වැඩවෙනවට ප්‍රතිරෝධද ඩි වෙනවා පලවනි ප්‍රකාශනය හරි දෙක ප්‍රතිරෝධය අඩුවේ එක වැරදිී තුන ප්‍රතිරෝධ වෙනස්නොවේ එක වැරදි කොමත් ප්‍රතිරෝධ දෙගුණ වේ එහෙම කියන්න බැ වැඩි වෙන කියළ දන්නවා. ඒෙද සඳහන් පිළිතුරු වැරදි නැහැ දරුවනේ පිළිතර වන්නේ එක ප්‍රතිරෝද වැඩි වෙනවා උත්තරේ බොදා ප්‍රතිරෝධේ වැඩ වෙන දරන දාානෙ කලව විදුලිය දාල්ල ගටු සියල්ලම ම දානවා ප්‍රචරෝධක ධාරිත්‍රක සහ කරචෝ් නියම සහ ඒ වගේ මෝ නියම ආශික ගටලුටික දරෝනේ හදනවා විසි දෙකේ දරගුව වෙනුවෙන් ඒ අයට තමයි මම එක බලට දාන්නේ පහලත් පුළුවන්නම් බලන්න අවශ්‍ය කෙනෙ කින්වලා හරි YouTube අපපලෝ් කරන්නේ හරේ සෞදකින් පසු දානවා ගේවු ගුප්ක මැතිිකක් දාන්න ඔරට මැතිජික දන්නම් ගම හර හ හත්න ගැටල හර ට පස්සෙෙනවා මදේ සාකච්චා කරන්න අටවෙනි ගැටලුවට අටවැනි බහුවරණයට එනවා. අටවැනි බහුවරණය ඉක්ටට බල බවරණයට අටවැනි බහවරණයට ආට පස්ෙබදේ පොලට බැනීම හොයාගන්නපුලුවන් අටවැනි බහවරර්ණය කොල දී යෙනවා මේ පාාවෙන ජනක න්ත්‍ර මුහදෙහි භාවිතයට ගැනන්නේ ඒ ැන ො විදුලිය උත්පාදනය කරන කටයුතුවල ද. අපි දරුවනේ මේ මුහුදු රල භා විතාතරලා විදුලි උත්පාදනය කරනවා. ඒ මුහදු රල භාවිතා කරල දරුවනේ විදුරිි උපානය කරනකොට විශෂෙන්ම දරුවනේ මේ අපි යොදාගන්නා දරුවනේ මේ පාවැෙන ජනක. එඩකොට ඒ වතුරේ පාවෙන ජනක කියලා ජනෙටර් තයල ඒවයින් උත්පාදනය කරන විදුලේ තමයි අපි දරුවුණේ පාවිච්චයට ගන්න. එදකොට දරුවන මේ පාවෙන ජනක භාවිතා කරනකොට විශෂෙන්ම මේ උදම් ගවල අරි උදම් රලවල දරුවනේ මේ විශෂෙන්ම මේ ශක්තිය තමයි අප යොදාගන්නේ ඒක උදම් රල කෙල කියන්නේ මේ අපි කියැන මුහදුරල්ල කියලා කිය නැත්තර මෙතනද වෙන්න පොතා වඩදිය බාධිය ශක්තිය තමයි අපි උපයෝගී කර ගන්නේ හරි දොර උදම්රල එකන උදම්රල උඩ යට යන කොට දර්වනේ ඒ අවස්ථාවේ ඇති වෙන චලතවල ප්‍රතිපාලයක්ට තමයි විදුලි උත්පානය සිද්ධරග නීමම කරන්න එතකොට උදම්රල භාවිතයෙන් විදුලි උත්පාදනය කනවස්ථාවල තමයි පාාවෙන ජනක භාවිතා කිරීමම් අපි කරන්න එකොට අප අහන පිළිතුර ටික දක්ත්හම පලවැනික් කෙන කියනවා උදම් ශක්ති උපයෝගී කරගන්නවා එකන මුහුදුරාල ශක්තිය වඩදිය බාදිය අවස්ථාවේ තමයි එක යොදාගන්නේ කියලා කියනවා එක හरेක තරග ශක්क्ති उපपयोगी කරගන්නවා මේ මොන තරගද කියලා पට කියන්නන්නේ නහ හरे දැම් තරගයක් මොන තරගද කිය කකිවත් වැඩක්නෑ ය පාවැෙන ජනක විදාගන්න උදම් රල ශක්තියෙන් උපපාදනය කරන අවස්ථාවල දෙක කිය තුන भූතාප ශක්තිය වැරදී හතර කියනවා ජල ශක්තිය වැරදී පහස सुුළං ශක්තිය වැරදි නිැදි පිරවන් ෙපුද පලවෙනි පිළිතුරයි මතගතියාගන්න පාවෙන ජනකයන්ත්‍ර භාවිතා කරන්නේ උදම් ශක්තිය උපයෝගී කරගන්නවස්ථාවල හර අටවෙනි බහුවරණයට පිළිතුර හරරි අවැනි බහුවරණය හරේ ඉඩ වස්ස බොද අපි නව සාකච්චා කරන නමවැනි බහුවරණයට නමේ බහුවරණයට කියියමු බොදා නමවැනි බහුවර්ණේද කියනවා සූරකෝෂයක් මගින් සුරකෝෂයක් මගින් අපි දන්නටැ සූරකෝෂ ගත්තර පස්සේ සූරකෝෂයකට දරුවන අපි සූර කරණ වැදුනට පස්සේ ඒ ඇන දරුවන ආලෝක ශක්තිය ලැබුණට පස්සේ ඒ ආලෝක ශක්තිය විදදු ක්තිය බවට පරිවර්තනය කරගන්න පුළුවන් ප්‍රකාශ් ඩයෝඩ හරහා විශෂම දරුවනේ ඔය සූරකෝෂයක තියන. ඉටවස සූරකෝෂයක, ඔ ආෝක ක්ති විදදු ශක්තිය බල පරිවර්තනය කර ගැන සරලදහරවක්තම උත්්පාදනය කරන්නේ. ඒ සරලදහරාව කෙරිින්ම දරුවනේ ආරෝපන පාලෙකයක් කරහා ඇවිල්ලා. ැටරියකට ගඩාර ගන්නවා ඊට පස බැටරියෙන් අපි දරුවන්නේ ප්‍රතිවර්තකයක් ඒවනත්න් ඉවටරක් කරහා ඒ කරන් එක බවට එක පරිවර්තනය කරළ තමයි භාවිතියට ගන්න බොක තම සර්ලම යාන්ත්‍රණය එතවට කියනවා සූරකෝෂයක් මකින් පලනි පිළිතුර කියනවා තාප ශක්තිය විුද්‍ය ශක්තිය බවඩ පරිවර්තනය කරයි තාප ශක්තියන මේ පුතා ගන්න ලෝක ශක්තිය දිවැනි පිළිතුර කියනවා ආලෝක ශක්තිය විුදදු ශක්ති බවඩ පරිවර්තනය කරයි ඒ පිළිතුරනන්න්‍ය වැරදි දුන කියනවා තාප ශක්තිය ආලෝක ශක්ති බව පරිවර්තනය කරනවා නැ. හතර කියනවා සූර ශක්තිය ආලෝක ශක්ති බවට පරිවර්තනය කරනවා නැහැ. පහ කියනවා විකරණ ආලෝක ශක්ති බවට පරිවර්තනය කරනවා ඒකත් වැරදි නිවැරදි පිළිතරවන්නන්නේ පුදා දෙවෙනි පිළිතුරයි ආලෝක ශක්තියයි විදදුූ ශක්ති බවට පරිවර්තනය කරන්නේ. හරි නමවැනි ප්‍රශ්නයට උත්තරයත්දක උත්තරටි කදා ගන්න හරියට.ඉට පස්ස බොද නමවෙනි ගැටලෝ හරි හ ගටලන දවිනි ගටලෝ දහවිනි ගැටලුති කියන පුතා බිනිිහිම දෙයක් මකද කියන්නේ හැටුම් සැලස්ම අනුව වහලවර්ග කීපයක් දැත වහලවර්ග කීපයකි හටුම් සැලස්ම අනුව වහලවර්ග කීපයේකි හරේ දරුණේ හැටුම් සැස්මන වහලවර්ග පහක්තියෙනවානේ මොනදපුතේ හලවර්ග පහ යුක්ම වහලතියනවා පියබූ යුක්ම වහල තියෙනවා කරතලාද වහලතියෙනවා අට්ට වාල වහල තියනවා කකාප හලතිනවා යි විදිට හලවර්ග පහ අපි හැම්බ වෙන. රි අපෙන් ගහනා රූපසරහනය පෙන්වලා තියෙන වහල වරගේ මොකක්ද දෙ කියෙලාහ අපෙන් හනවා. මේ දීල තියෙන්න දරුවනේ මේ ටැබීම් එකක් දාලා ආථිතික තලා දෙයක් දාලා නිර්මාණය කරපු වහලයක සරල සැසක් ඔබට මේ දීලා තියෙන්නේ මේ තියෙන මොකක්ද පුතා පියවූ යුක්ම වහලයක් නැත්තැන් යුගල වහලයක්ෙන කෙන පියවූ යුක්ම වහලයක් එහමැත්තයි යුග හලයක් පිළිතර දාගන තක්ගල දරුවනේ. හනවා තාප ශක්තිය විදදු ශක්ති බාවර පරිවර්තනය පරිවර්තනය කරන්න ගන්න මොක්ද ඒ සඳහ දන්න දරුවනේ සරකෝෂ පැනලයක් ගැන අපෙන් ඇහුවේ සූරකෝෂ පැනලයක දරුවනේ ආලෝක ශක්තිය තමයි විදදු ශක්ති බවර පරිවර්තනය වෙන්නේ. එඩකට දරුවනේ තාප ඔයැන තාපය සූරයකිරණ වල දරුවනේ ශක්තිය එකන තාප ශක්තිය මහහිවිතා කරලා විදුලි උත්පාදනය කරනවස්ථාතියනවා. ඒ සඳහා ගන්නේ දරුවනේ උමනවද අකිරන සියල්ලක් මේකන සූරය කරණ සියල්ලක්ම එකතු කරන්න පුළුවන් ිර දරුවුණන නිර්මාණය කරගන්න දරුණ තාප විිනිමයක්ක් කියල පඋපාන්ගයක් අපිකදා ගන්නවා හෙමනැත්තන් අපකට කෙන දරුණනේ මේමනවද දර විශාල මේ අවතල ධර්පනයක් වවැඩා ගන්නවා. විශාල අවතල ධර්පනයක් අවතල ධර්පනයට සූර කරන ටික වැදන්න දීලා ඒ වැදෙන සූර කරෙන මගින් දරුවනේ තාපශක්ති උපාධනය කරන විදුර ක්ති උපානය කර ටාවක් තියෙනවා එතකොට ඒවගේ අවස්ථාවල දරුවුණන්නේ අපි භාවිතා කරන ක්‍රමේද වෙනස් විශිෂම දරුණන දන්න සූර් ක්තිය භාවිතා කරනකොට ආලෝක ශක්තියද තාපශක්තියද විකරණයද කියනෙ අනු අපි දැම්මේ රටික වෙනස් කරනවා සූර්ය කෝෂයකැන සෝල පැනල් එකට ගන්නන්නේ ආලෝක ශක්තිය. ඒවගේම දරුවනේ තාප විිනිමයක් හෙමනැත්තන් දරුවුණේ අවත්තල ධර්පනයක ගන්නේ දරුවනේ තාප ශක්තිය. හරි එතකොට දරුවන ඔය විදියට අපි දරුවන ඒ ගන්න. ්‍රමවේදය අනුව වෙනස් වෙනවා. හරි සූරශක්තිය භාවිතා කරනවාන්නේේ සූරශක්තිය භාවිතා කරන්නේ සූර පෝෂ පැනලේග නෙමේ අපෙන් ඇහුුවේ සල ඔස්සුරකෝෂ පැලේග සිද්වන යාන්ත්‍රනය ගනේ යහවේ හරි. හොඳයි එකොස්නි බ බහුවරණේටියමු. එකකොස්ැනි බහුවර්ණය දෙපුතා කියන්න පිට හරි එකකොස්නි බහුවරණය දැබට කියනවා බඩි මෙහම කාරණාවක්. ෙන් වැසි දින සමහර දොරජනල්වල පියන් වැසීමම අපහසු කාරයක්ලෝ අපි කියෙනවාේ දොරජනල්පියන් ඉදි මෙවා කියලාපිසාමානයකොට කියනවා ඒයට හේතු වන්නේ මොකක්ද කියලා හනවා. හරි සමහර දොරජනල්පියයන් වහිනකාර ඉදි මේනවා කිය අපි සාමානය කියවා එනිසාර දොරදැන් දොරක්ත් වැැහුවෝත් අරින්න බැහැ ඇරියොත් වහන්ඩ බැහැ. ඒකට හේතුව මොකක් දෙ කියල හනවා. දරුවනි දැන් ඔට හේතුව අපි සර්ලෝම කියනව නම් අපි දැන් පදම් කරපු දැව එහම ඇත්තන් ොට වේරුුණ ැව භාවිතා කරන මේ නිර්මාණයන් කරන්නේ අපිට ප්‍රශ්නයක් වෙන්න නැහැ. හැබයිබොදේ හොඳඩ වේලිච්චි නැති දැව භාවිතා කරලා ඉකිරිම් නැතන් ඔය නිර්ණ කෙරුවත් ොරජනල් නිර්පියන් නිර්මාණය කෙරුවත් දරුවනේ මේ සිද්ධ වෙනවාර ජලය ඉවත් නොවන පදම් නවන දවනන්තියෙන්නේ බොහෝ විට වර්ෂා කාලවල ඒ දැවවලට තව ජලවාග රාගැනීමේ හැකියාවල වෙනවා ඒ හැකියාවත් එක්ක ඒ දොරපියන් හෝ ජනල්පියන් පුතා ප්‍රසාහරණය වෙන්න ගන්නවා ඒක තමයි අපි දරුවන්නේ මෙතැති හේතුව විදර ලකින්නේ. පැදරද හරි ඇතකට ඒ දොරජනල්පියන් ඉඳමෙන්ට හේතුවයි මේ යහන්නේ පරමි පිළිතුර කියවා නිවැරදි මෙෙනම්වට සකස්කර නොබීම නැ එකන නෙමේ අසව්වල ක්‍රියාකාරිීතය දුරලබීම අසව් කියල කියනන්නේ මෙතනැම සරණ යරවල ක්‍රාකාරිත්‍යය දුරල නිසාලු දරජනල්පියන් වහඩ වැරි වැරදි. තොන කියනවා තීන්තා අලපන නිසා දොරජනල්පියන් ඇලි තිබීම නැහැ. හතර කියනවා පදම් නොකරලද දැව භාවිතා කිරීම. ඔවපුදා පදම් නොකරපු දැව භාවිතා කිරුවොත් තමයි බොහෝමිට අපිට මේ මේ හානිට සිද් වෙන්නේ එන්න සයිකොස්සනි බහුවරණ පිදරවන්න පුතා හතර උත්තරය පුතා අපිට ගණඩවෙන්නේ හතර. පදම් නොකරපු දොරජන දැව භාවිතා කරලා මෙවා නිර්මාණය කිරීම. උත්තරේ හතර. බල හරිවැරිදි දාගන බලමි බහවරණ හලවින් කියයක් කොබට නිවැරදි ගන්නකු බඳ කියලා. හරි එකකොලලා හහරිේ. එ දොළහා දොළස්තනි බහුවරණයට එනකොට දොලස්සනි හවුවරණයට එනකොට පුොතාා කියනවා වතුරටැන් කියයක් සෑදීමේදී යොදාගන්න කොන්්‍රීට් හොඳින් සුසන්හසනයේ කිරීම මගින් හරි හොඳින් සුසන්හසනයේ කිරීම මගින් ජලය කාන්දිවීම වලක්පාගන්න පුොළුවන්. මේ සඳහා පහත සාධ කතරින් වඩත් වැදගත්වන්නේ කුමක් දෙකලා හනවා. හරි වතුරටැගයක් කදනකොට දරවනේ ඒ සඳහා යොදාගන්න කොන්ග්‍රට් සුසන්හසනය කරනවා සං අසනය කරනවා කියලා කියන්නේ දරුවනේ කොග්‍රීට් විය් හෙතුල තියෙන වායු ගුළු ඉවත් කරලනවා කියන දහස ඒ සඳහා නැතං දරුවන එතකොට අපිට ජය කාන්දුවෙන ක ලක් දන්න පුළුවන් කියැ කියන මොකද සු සංසය කරට පස්සේ කොගරිීට් එක ගණත්තේ වැඩි වෙනවා ගණත්ත වැඩවනම කොංග්‍රීට් එක ශක්ති වැඩි වෙනවා හරි අපි බලමු දරුවන ජලය කාන්දීීමම වලක දන්න පුළුවන්ු මේ සඳහ කොමන සාදක වඩාත් වැදගත්වෙනවාද කියලා යන්නේ බලමු මෙම පලවනික් කන කියනා පුතා පලනිෙනැන රඩු සමහාරක එකම ප්‍රමාණයෙන් සහ එකම හඩියෙන් සමාන්විිත වීම හරි දරුවනේ දැන් අ ජලයකාන්දිවිම වලක්ප ගන්න පුඩුවන්වෙඩ හේතුව මේ හන්නේ දැන් ජයකකාන්දනක වලකින්දන්න පති දන්න ද කොග්‍රට් වවෝහයක් තුලින් ලයකකාදුවන්නේ නැක්ක දන්නවාන එකට හේතුව පුතා හරි ඒකට හේතුව වෙන්නේ අ මැටල් එහෙමනත්තන් දරුවනේ යොදාගන්න අපි කළුගල් කියනවර්දය දරුවේ එකම ප්‍රමාණය යොදා ගැනීම හෝ සිමින්ත යොදා ගැනීම මනන් නෙවෙේ. එකන කොංග්‍රට් වියෝහයක් තුළින් ජයකාන් නොන්න්න ේතුවන්න පුදා ඒ කොග්‍රට් වියෝහ තුළ වැල තියනවා පුතා කොගට් වියහතුල වැලි තිෙනවා විශෂම සියම් වැලි භාවිතාතරලමේදේ නිර්මාණය කරපු හම සුම් වැලි එකකට එකක් දරුවනින් ලඟින් අඩුක් වෙන නිසා අර සිමින්තිපදදාමත් එක්ක හොඳින් එතකට දරුවුණේ සින්වැලි බැඳල තියෙනවා. ං ඒ නිසා ඒ අතරින් පුතේ. ලට කාන්දවන ැ කියාවක් නැහැ. පැදිලද අයොන්තර මදකතියාගන්න සියුම්වැි භාවිතා කරලා. සියුම්වැල භාවිතා කරනේ කොංග්‍රට් එක අරල යෙන නිසා විශෂම දරුවනේ ඒ අතරම් ජලියට ගමන් කරන හැකියාවක් නෑ. සියුම් වැලි මගින් ජලය ගන්ධ වෙන සියල්ම සිදුරු හොඳට අඩුක් පෙලා තියන්නේ. පැදිලද එනි සහොඳර මදකතියාගන්න පුතා කොග්‍රට් විය හඇක්තුලින් ජලයකාන්දනවන්න හේතුව තමයි ඒ සඳහා සිහින් වලි භාවිතා කර තිබීම. රඩු සමමාහාරක එකම ප්‍රමාණයෙන් සහහි එකම හැඩියෙන් සමන්විවීමනක් නෙේ. රඩු සමාහාරක වර්ගවී තිබීමත් නෙමේ. එවගේමකතා සියුම් සියුම් වැි භාවිතාකිීම ඒ හරරි ඒනිසා තමා ජලිය කාන්දුවෙන් නැත්තේ. ජලය වැඩියෙන් භාවිතාකිරීම වැරදි. නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ජලය භාවිතා කිරීම එකක්ත්තරදි නිවැරදිම පිළිතර ජලය කාන්දු නෙවන්න හේතු වෙන්නේ සියුම් වැලි භාවිතා කිරීම. උත්තරයත් තුන උත්තරේ තුන. උතරේ තු හරි එට පස්ස බොදක් දොළහ හරි දහතුන බහුවරණයට එනවා දහතුන බහුවරණය ගොද දහතුන්ගලි බහුවරණයද කියනවා ගොඩනැගලි නීචරීති අනුව තනිමහල් නිවාසයක ගොඩනැගලි රේකාව සඳහා මාර්ගය මධ්‍යය සිට තියෙන්නට ඕනෙ දුර ප්‍රමාණය තීරණය කරන්නේ හරි දුර ප්‍රමාණය තීරණය කරන්නේ හරි දරුවනේ අපි දන්නවා දැන් ොඩනැගිල්ලකෑ ඉදිරි පස ඉඳලා පාරේ මැදර තියන ද දුරට අපි කියන පුතා ගොඩනැගි රේකාව කියලා මේ ගොඩ නැගිලි රේකාවක දුරතීරණය කරන්න පුතා පාරි වර්ගය අනුව කලපි දන්නවන අපිට මතකයි ඉීරිවරද අපිගෙනගත්තපුතා ප්‍රාදේශය මාර්ගයක් නම්. ප්‍රාදේශය මාර්ගයක් නග එකන ගුරු පාරක්නම් තියන්නේ මේ ප්‍රාදේශය මාර්ගය මැද ඉඳලා ගොඩ නැගිලි ඉදිරි පස්සර තියන්නට ඕන අවම දුරපුතා මීට කියත් කියල අපිගෙන ගත්තේ. ඕ තියෙනුන අවම දුරපුතා මීටර හයක් පවෙන්නට ඕනේ මීටට හයයි ඊට පස්ස දරුවනේ ඒ පාර ගත්තර පස්සේ හරි ඒ පාර ගත්තට පස්ස දරුවනේ දතික මාර්ගයක් නම් ජතික මාගයක් නම් පර මැද ඉද ගොඩනැගලි ස්සහට තියෙනටවන දුරට අපිකිව දුවන ගඩන ගල ේකව මීට නැක් පෙන්න්නට ඕන කියලා. ඊට පස්සේ දරුවනේ ප්‍රධාන මාර්ගයක් නම් පාර මැද ඉඳලා මීතර පහල වක දුරක් දරුවනේ සොඳහා තියෙනට ඕවන කෙලපි කිවවා හරි එඩකරදරන ඔන්නවේ දුදරවල් තීරණය කරන්න හරි ඔො දවල් පොතතා තීරණය කරන්නේ යොදාගන්න මාර්ගය වර්ගය අනුව ගොඩනැගිල් ඉදිරිි පස තියන මාර්ගගේ වරඩි අනුව තමයි ගොඩනැගි ේකාවේ දිග තීරණය වන්නේ පහැදිලනිීමම කෙපොදේව ප්‍රාදේශ මාර්ගයකට දෙතිීකය මාර්ගයකට ප්‍රධහන මාර්ගයකට යාබදවතියන ගොඩනැගිරිිවලට යොදාගන්න ගොඩනැගිලි රේකාක් දුරවල් වෙෙනස්. තෙරුණානේ හරි හනගේක භාවිතා කරන්නේ නිවසේ ගෙබිම වර්ගපලය අනුවන මේ. දිරිපිට මාර්ගගේ වර්ගගේ අනුවයි පුතා යොදා ගන්න දහත් තුනට පුතා පිළිතුර ඒනි සපි දන්නවා දෙක කියලා දහ තුනට පුතා උත්තරය දෙක දහ තුනට උත්තරේ දෙක. හරි දා හතර බහුවරණයට පියබනු දා හතර බහුවරණය පු දා හතර බහුවරණයට එනකොට හර බහුවරණයට කියනවා කොන්ප්‍රට් මිස්්්‍රණයක වැඩකිරීමේ හැකියාව මනිනු ලබන්නේ කොන්ග්‍රට් මිස්්‍රණයක වැඩකිරීමේ හැකියාව මනිිනු ලබන්න අොඳින් බලන්නකො ය ට එක වැඩකිකීම හැකියව මනින්නේ මොකෙන්ද කලා යන්නෙඩැ අපිට මතකායි අපි දරුවනේ සිවිල් වලදි කර ප්‍රක්ටිකල්ල එක මොකද ප්‍රක්ටකල්ල එක එක ප්‍රටගල්ල තේරි වලදි ගැනගත් අප ටෙකව ස්ලාම් ට්ට එකක් බහම් පරික්ෂාව කියලා තීරි පන්දිිගෙනගත් ස්ම් ටෙට එක කලෙක් කියගෙන ගත්තා ස්ලාම් ටෙට ේෙදී කරන්නපුතා යොදාගන්න කොංගරිට් වියෝහයක සිමින්ති ජල අනුපාතය තීරණය කරනගෙන පුතා. සිමින්තිර්ගේ අදාල කාරයට ගැපෙනව ැද කියලා ීරනය කරන්න තමයි අපි ස්ලම්ටෙට්ක නැත්ත බහම් පරික්ෂාව කළේ පැදලද බැහුම් පරිීක්ෂාව කළේ එකක බහුම් පරිීක්ෂාවේදී කළේ පුතා අදාල කොංග්‍රීට් එක අදාල කාරයට ගැලපෙනවද නැද්ද කියල බැඩුව පැදිලද හරි. එතකොට කොග්‍රඩ මිශ්‍රණයක වැඩකිීම හැකියාව මනින්න පදම් කිරීම මගින්න්නම් නෙවේ සුංහසනය කිරීමත් නෙවේ බැහුම් පරිීක්ාව මගින් තමයි කොග්‍රටඩ් මිශ්‍රණයක පුොතා වැඩකිීම හැකියාව හෙවත් ල සිමින්ති අනුපාතයාවි මැ ගත්තේ ඇකොට පුතා පිළිතුර බැහුම් පරීක්ෂාව මේ වැඩකිරීම හැකියාව කියලා කියන්නේ තරුණේ සිමිින්ති ජල අනුපාතය නැත්තන් සිමිති ජලනුපාතය කලා අපි මේකටම කියනවා ඕනන එකත් දෙයා ගන්න සිමින්න්ති ජල අනුපාතය පරීක්ෂා කරන්නත් බැහුම් පරීක්ෂාව යදා ගන්න ඒකම තමයි වැඩකිරීම හැකියාව මනින්නත් අපිපුතා ගන්නේ. ඔන්න දාහතර බහුවරණයට හරරි. ඊට පස්සබදා අවසාන බහුවරණයට එනවා පහලොස්සනි බහුවරණයට හවුවර්ණයට යනවා පහස්සනි බහුවරණේද කියනපු තම හැම බර නොදරණ බිත්තියන්න පැහැදිලි කරන වඩාත් නිවැරදිම ප්‍රකාශනයක මක්ද කියලා කියනවා බර නොදරණ බිත්ති තැන් බරධාරන්නේ නැතිබිත්ති කියලා කියන්නේ බර අ වෙන තැනක හෙන බරක්ට ොත්තු නොදෙන බිත්තියක් කියෙන දහස. හැබැයි තමන්ගේ බර තියෙනවා ැන් ඕනම වස්තුුව කඩ ස්කන්දයක් තියෙනවා කිය ලබි දන්නවාවනේ වයුට පවයිස්කන්ධයක් තියෙනවානිඒනිසා බර නොදරණ බිත්තක කියන්නේ ඒ බිත්තියට බොහෝ විට බරක් දරනවා. ඒයාගේ බර දරා ගන්නවා. හැබයි වෙන කෙනකික බරක් එයාමින් දරා ගන්න නැහැ ැ විශිෂම කාමරුවෙන් කරන බිත්ති ගන්නකො පලග ගදර තේරණ ොතා කාමර වෙන් කරන බිත්ති ගත්තාම මේ කාමර වෙන් කරන බිත්ති මත වෙන ාර බොෝ විිට ක්‍රියාත්මක වෙන්න නැහ. ක්‍රියත්මක වෙනවනන් බරදරණ බිත්තියක් වෙනවා. පැහැදිලද එහම වෙන බාරයයක් දරන්න නැත්තන් ඒ බිත්තිය බර නොදරණ බිත්තියක් වෙනවා බරන ොදරණ බිත්තියක් ගත්ත හම වෙනෙනක බරක්කයා දරන්න නැහැ හැබයි මංග බර පමණක්කය දරාගන්නවා. එතබට බර නොදරණ බිත්ති කියලක කියන්නේ පලවෙනි පිළිතුරැක කියන්නේ වහලෙහි බාරයන් දර් පමනක් දරාසිදීම වැරදි. තාප පරිවාරකගේ වැඩි අදහසක් නැහැ. තුන වෙන් කිරීම බිත්තිලෙ සේදා ගන්නවා. හරි පුද වෙන් කිරීම බිත්තතිලෙ සදාගන්නවා බරදරන බර නොදරන බිත්ති හරි. හතර ස්වන්භාරය පමණක් දරාසිදී තමග බර පමණක් දරාගන්නවලු හරි. ඇලිමේනියම් රාමසාහ වීදුරුවලින් නිමවා ඇත වැරදි හෙමක් නැහැ ැන් තුන හතර පිළිතුර දෙක හරි වගේ දැනවා අපිට ඒකෙන් වඩාත්ම ගැපෙන උත්තර ගන්න ර නොදරන ිත්ති. බර නොදරන බිත්ති කියන්නේ තමන්ගේ බර පමණක් දරන ස්වියන් භහරයේ පමණක් දරන බිත්්ති කියනට හස වඩාත් හොඳයි. උත්තරේ අපි හතර වෙන එක් කෙන ගන්නවා පහළව ගටලුව සඳහා. පහළොට උත්තරේ පොතා හතර හරේ දැන්ඔන්න බහවරණ පහලවක් ඉවරයි. පුතහල කරන්න ඔය ඉව විච්ච හුවරන පහලවට වාාල පිළිතුරු ලබාගත්තන්නේේ දැන් බලන්න පහලවෙෙන් ඔබේ පිරිතුරු කියක් නිවරදි කියල පොඩ්ඩක් බලන්න. පහලෙන් කියීක් හරිදි කියලපොඩ්ඩ බලන්නේ. පහෙන් පිළිතුර කියා කරිදි කියල බලලා මට බලන්න දානටක්ගාලා පෙන් පිර කරරි කියලා බලලා මට බලන්න දානන්න පිළිතුර දාන ට්ටක් ාලා. හොයි සමාධිගේ පිළිතුරු තියෙනවා දහ තුනක්හරී කවිශන්ගේ එකොළහක් හරිී දිල්ශාන්ගේ නමයක් හරි ඔ දසුන්ගේ දොළහක් හරි කලනගේ එකොළහක් හරි ප්‍රමෝත්තිවන්තගේ දහ තුනක් හරි හොඳයි පූදුගේ දොළහක් හරි පාසලගේ දොළහක් හරි ර්තතාව එවා දොළහයි පහලවයි එකොළහයි යිෂ්කුරුපුගේ එකොහ හරි රයිට්. හොඳයි පහලෙන් පහලව මහරි කාජවත් නැතතාම පහලෙන් පහලවම හරිකවුරුත් නැද ් හරි හොි බලකෝ අපි බලම ීලඟ පේ වැඩගත් හොඳයි හරි දසුන් කියන සමාධිකි හරි කර සමාදික කොලහක් සල සමාධක දහතුනයි මන්ගෙන හරි පහලවක් නෙමේ මංහිතන්නන්නේ සමාදිික දහත් තුනයි හරි හරේ. සන් කියෙන සමාලගේ හැරි කියල සමාලිගේ දහත්තුනයි හරිවන්ගතන පහලක්නහ හර හොටයි අපි බල පුද දැනමම අපිියම ල පේපරනකට දැන් කොහ පේරකයිේ කචක් කෙල. අපි අමක දොලහ පේ පරකට දොලස්සරරි පේරැ ලමු කොහමද වාලගේක දිල යන අප හුවරන විසි පහක් කල දිල ේනවා ඒ බහවරන සි පහන් ලමු වාලද උත්තරම වමනකොට තරණය කරල ඇති බලමු උත්තර කියක් කලග නිවරදි වෙලා තියවද කියලා විසි පස්සන සරිික්මේ. ඔය දොලස්තන බහුවරණ. පේර හරි එන්නක පොතා දරුවන ඊළඟට එම අපි දරුවනේ සාකච්චා කරන්න දොළලා බහුවන්න පේපරකට හරි අපේ අපොතා කතා කරන්න දොලා බහුවන්න පේපරකට ගන්නකොෝ අත පොතා දොලා බහුවන පේරක දොලා බහුවන පේරකට එන්න වයි් ඇැ දොස්ස වර ැරක ගතර පසේ එන පලවෙනි ප්‍රශ්නයට පලෙන් ප්‍රශ්ටයනවා. පලනිි බහුවරණ දෙන්න මිමමයි කියනවා වෙල්ඩින් කිරීම හා පැස්සේ මතර ඇති වෙනස්කම් පහද දිලා තියනවා. ඉන් නිවැරදි ප්‍රකාශය වන්නේ තැන් වෙලඩින් කි්‍රරීමයි, පැෑසීමයි බොෝමිටි එකයි කියලාල සලකනවා හැබයි ම තතිය න ට ෙ ලට දුන්න එතන ංචි ෙක් යෙව කියලා ොක හතු දව ද. වෙල්ඩින් කරනකොට අප එකම වර්ගේ ලෝහ යොදාගන්නවා පාසන කොඩක් එකම වර්ගේ ලෝහයදා ගත් හැකි හැබයි වෙනස් වර්ගේ ලෝහෙදා ගන්න පුළුවන් ඇතතිෙපට වෙඩර සක්තියෙනවා හරි වෙල්ඩින් කරනකොට එකම වර්ගේ ලෝ යොදා ගන්න පුළුවන් පාසද්දිත් එකම ෝයොදාගන්න පුළුවන් හැබැයි වෙනත් වර්ගවල ලෝහෙදාගන්න පුළුවන්. පැදිලද එවගේම පුතා වවෙල්ඩිමක් කරද්ද ඒ සඳහා යොදාගන්න ලෝහ මුරදු මොක් සුභාවයටට පත් කරගන්න ඕනේ දම්මලේදයම වල්්ඩිම කරනකොට. ගම්ල්ලේ දැ කම්මල් වෙල්ඩින් කෙලප කියන්නේ කම්මලේදි වෙෙල්්ඩමක් කරන කොට දරුවනේ සමානවර්ගේ ලෝහ දෙකක් අරගන ගිනියම් වෙනකං ලිපටදාලා රත් කරලා ගිනිිහිරේ මතති කියලා මිටියන් ගහලනි දරුවනේ ඒ වෙල්ඩිම සිද්ධ කරන්නේ. එක ඇනැතකොට එකම වර්ගේ ලෝහ එතන තියනවා ඒ ලෝහදක මුදදු මොලෝක්ස් භාවට පත් කරගන තමයි වෙෙල්ඩිමරගන්නේ ත වෙල්ඩින් කර දිහෙමයි ඇද වල්ඩි කරද එකමවර්ගේ ලෝහ වෙලාගන්නේ වෙල්ඩින් කරද දරුවනන්නේ ලෝහ දෙක. රදු මලොක්ක භාව පත්කරගෙන තමයි වෙල්ඩිම කරන්නේ. හැබැයි පාස අද්ධිදරුවනි ලෝහ දෙක මුරදු මුොලෝක්ෂ භාවට පත්කරගන්න එක අනිවාරිනෑ ඒ පොඩි වෙන සක්තියෙනවා. ඒ වගේම වෙෙල්ඩිමක් කරට පසෙපුොතා ඒක ස්තීර සම්බන්ධයක්. ඒවගේම පෑසමක් කරට පස්සෙත් ස්තීරයි තමයි හැබැයි එක ඕන ගලවගන්න පුළුවන් ඒනිසා ස්තීර නැතියවස්ථාව අපට දකින්න පුළුවන්. පැදිලිද ආයහන්නකෝ ල්ඩිමක් ගත්තට පස්සේ න්න යහගන්න වෙල්ඩිමක් ගත්තර පස්ස පුතා ල්ඩිමක් කරනකොට පොඩි වෙනසක් මේක තියෙන අපි සාමාන්‍ය මේදන්නම එකයි කියලා සලකනවා නමු පුංි වෙන සක්තියන වෙතන වෙල්ඩිමක් රද එකම වර්ගේ ලෝහ දෙකක් වෙදාගන්නවා. ඒවගේ වෙෙල්ඩිමක් අරදදි ෝ දෙක මුදුම ලෝක්ෂ හයට පත්ර ගන්නවා වෙෙල්ඩිමක්කරද්ද එක ස්තීර සම්බන්ධයක්ල දකිනවා ඒකින් පැස්සීමක්කරද්දි පෑසිීමමක්කරද දරුවනේ එකම වර්ගේ ලෝහ වෙදා ගන්නඩ ඕනෙත්න ඇීමක් අරදි ලෝ දෙක රදු ම ලෝකෂ භවි පත් කරගන්නඩ ඕනෙත් නෑ පැස්සීමක් කියන්න පුතේ ස්තීර සම්බන්ධයක් නොවේ අවස්ථා තියනවා ගලවගන්න පුළුවන්. පැදිලිද නමුත් අපි දරුවනේ වෙල්ලිම පෑස්සීම සාමාන්‍යෙන් එකට සලකලා තමයි අපි බොහෝ විට කතා කරන්නේ නමුත් ඒ දෙන්න වෙනමගත්තම පුංචි වෙනස්කමක් තියනවාඒ මංඟ කිවේ. පැදිලිද හරි එන්න සම්බෙනම පහැදිලි කරනවා අප නාහන නිවැරදි ප්‍රශන දැම්බලන්න ග. මෙැද ලතින ්‍රශනත්තකමඟගෙන පලවෙලනි පිකරට. ැපිටල් ඒ කියනා පුදා වෙෙල්ඩන් කිරීම සඳහා එකම වර්ගය කොලෝහ යොදාගන්න අතර. හරි පෑසීම සඳහ වෙනත් වර්ගවල යෝ හොදාගන්න පුළුවන් හරි. Bී කියනවා වෙෙල්ඩින් කරදේ ඒ සඳහා යොදාගන්න ලෝහයන් මුදුමොලොක්ස් භාවට පත් කල යුතුනමුත් පාස් අද්දි ඒ ලෝහ මුදුමොලොක්ස් භාවට පත්කිරී මනිවාරණෑ කරන්නත් පුළුවන් අනිවාරනෑ එකයි මේ කියන්නේ හරි. සී කියනවා. වෙල්ලෙන් කිරීමම් ස්තීර සම්බන්ධයක් වන අතර පැස්සීමකදී ස්තීර වන්දනයක් ඇතිවෙන්නෙ නැහැ ඒකත් හරි. ඒ හරි බීහරිසි හරි ඒ බීස සියල්දම හරි උත්තරය පහ උත්තරේ පුතය පස්සනක හරි උත්තරේ පහ අඩු පවඩට කතා ගමු. පයිට් දෙවැනි පහුවරණයට කියනවා දෙක බහුවරණය දෙවැනි පහුවරණයට කියනවා. ි හව ි නත ගිනිගන්නාසුළු වායුුවතරින් කිහිපෙහක් පමණක් වාවෙල්ලින් කර්මාන්තයේදී දහනවායවිලෙසේ ොදාගන්නවාලු. හරි ඒන ගිනිගන්නාසුළු වායවතරින් හිපයක් පමනක් වාවෙල්ඩින් කර්මාන්තයේ දී දහන වාවිලෙස ොදාගන්නවලු. එහි ගුණනාන්ගයක් නොවන්නේ මොකක්ද කියෙලා යහන්නේ යකගේ ගුණාන් ගයක්ක් නෙවේලු පඩ පලන්නකො තැන් අපි දන්නවා දරුවනේ ඔය දහන වායු ලෙස යොදාගන්න ක්සිජන්. සිටලින් ඔයගේ දෙවල් ලෙදා ගන්න ලපිදන්නවනේ හයි. දරුවනේ ඒ වායුන් වල තියන ගුණයක් නෙවේ කියර කියනවා. බලන්න්න ගො පලවනිියක් කෙන කියනවා. ඉතා පහසුවෙන් නිපදවා ගත හැකි වියයුතුයි හරි එක ගුණාංගයක් එක ගුණනාන්ග්‍යයක්ත් වෙන්න්නෙ පැ ඉතා පාසු නිදවා ගන්න පුළුවන්ගන්නට ඕන ඉට පස්සේ. බහවිත කාලේ වැඩි විය යුතුයි ඒ එකත්පුතේ ගුණයක් නෑ දැන්. ච්චිරන්න ගත්හමික් වන ඉරවෙන න එක වැඩකුත් හැන නිැ භවිත කාල ඩිවෙන්නක් ඕන හරි. තුන ඉතා පහසුවෙන් හැසිරවිය හැකිවිය යුතුයි එකත් ගුණාංගයක් නේද හරි ඉතා පහසුවෙන් හැසිරවිය හැකිවිය යුතුයි. එකත් හරි. හතර නිෂ්පාදන වියදම අඩවිය යුතුයි. එකත් හරේ නිෂ්පාදනයදම අඩුවෙන්ටත් ඕනෑ. හරි පහ. දහන පෝෂක සමඟ දහනයේදී වැඩි උෂ්නත්තයක් ලැබිය යුතුයි. එකත් හරේ. අප හන්නමකක්ද දහනවායු ලෙස යොදාගන්නවායි ගුණාන්ගයක් නෙවේ කියලා කියනවා. එහි ගුණාන්ගයක් නෙවේ හරි ඉතා පහස නිපදවන්න පුළුවන්ගෙනවා හරි බහවිත කාලේ වැඩිවෙන්නට ඕනෑ හරි ඉතා පහසුවෙන් හැසිරවිය හැකිවිය ුතුයි හරි නිෂ්පාද නවියද මඩුවියයුතුයි හරි දහන පෝෂක සමඟ ධනයේද වැිවිෂ්නත්යක් ලැබිය ුතුයි මේ සියහල්ලම හරිපුොතේ ගුණාන්ගයක් නොවන්නේ කියලා කියන්නේ. එතකොට ගුණාන්ගයක් සේනම ගනාාගටිකයි දීලා තිෙන්නේ දහනවායුලෙසිය ොදාගන්න අයගේ ගුණාන්ග. ඉතා පහසුවෙන් නිපදවාගන්න පුළුවන්, භාවිතකාලයේ වැඩිවැන්නඩ ඕනේ ඉතා පහසුවෙන් හැසිරවඩට ඕනේ නිෂ්පාදනීවද මඩුවෙන්න්න ඕනේ ධහන පෝෂක සමග දහනේදී වැඩි විෂ්ණත්යක් ලබාදයතුයි. හරි එතකට ගුණනාන්ගේයක් නොවන්න්නේ කලබි පිරිතුරගන්න බැපුදේ මේ සේරම දීලා යෙන දහනවායෝල ගුණ. ගුණාන්ගේ නොවන්නේ කලිට ගන්න පිළතුරක් නැහ ඒනිසත් දෙවිනි ප්‍රශ්නයට පපුත පිළිතුරක් නැහැෙල ියෙමු පිළතුරක් දී නොැ කෙ ලයා ගන්න සේනම දීලා තියෙන ුණන්ග ගුණාන්ගයක් නොන්නේ කෙනෙක වැරදි. ගුණාන්ග තමයි දීර තියෙන්නේ. පස්ස දෙනම ගුණාන්ගේ නිසාම ගුණාන්ගයක් සේ ම මට පිතුර ද මැති කරලාගන්න දෙනි පිි ප්‍රශ්නට දවි ප්‍රශන ුත්තරත් දිල නෑ හ නට බහවරන්න විි පහ සි හතරයි දැන්තියෙන්නේ හරි යි් ඉපන් කළහදාගන්නවා තුංග කෙඩලුවට තු කටුව තුංගනි බහුවරණයේති දරුවනි කියනවා දහනවායුවක් නොවන්නේ දහනවායුවක් නෙවේ කියලා කියනවා. දැන් දහනවායක් නෙමේ කියලා කියනකොට ලද දහනවාය දන්න නෑෙල හිතන්නඩක දහනවායු දන්න නෑ කල හිතන්න්නො නමුත් න්න නෑල හිතුව ො දුත්තර ත් වරගන්න පුළුවමතනැද. දැන් ඇසිටලින් ගන්නකෝ ඇසටලින් දහනවායවක් ලබි දන්නවා. පපේන් ප්‍රොපේන් කියන්නේෙ දනවායුක් ොතේ අපි ද නෑ කල හිතමක කියන්නේ දනවායුවක්. ඒවගේ ද්‍රපටල් වායෝක් ල්පගේ ඇැස කියන්න ධනවායවා. ඇ නයිටජෙන් ගත්තත් පස්ස දරුණේ නයිටජන් දනවායුවක් නෙවේ කියනෙක ඔබට දැනින් නටෝනේ. හේතුව වායුගෝලයේ සට හැත්තටක් තියෙන නයිටජන් අපි මේ අට වායුගෝලයේ සි හැත්තරට තියෙන නයිටජයන් ැන් නටජන් දහනවායුවක් උනාානංම් අවට වායුගෝලයේ දරුවනේ හතරෙන් තුනකඩත් වඩා තියෙන නයිටියෙන් නිසා දරුවනේ අව යුගෝලයේ නිතරම දහන වෙන සුභමයක්ට පත්ෙන් ටෝන. අයුල නිතර හනවන ස් භාවකට පත්තෙන් ෝන නමුත් හමවෙන්නේ හැන නයිතිගෙන් කන ධහනවායයක් නවේ පුතානිසා මුොදර මතකතියාගන්නද නයිටජෙන් පුතාදැන් ඔය එයා බැක්ගලට පවාගන්න මෝටර් වාහනල යොදාගන්න ඒයාබක් සලට පවා යොදාගන්න දරවන නයිට ජන් ගැසක. එනිසා යිට ගෙන් කන නවන සුළවායවක් නෙව. පැදිලි එනිසා ධානවායයක්ක් නොවන්නේ ගේප ගමන් කෙරීම අපිට දැනහෝ නොදැන නයිටගෙන්ම තෝරගන්නට හොල්වා. පිළිතුර පුදා නයිටිජන් දහනවායයක්ක් නෙවේ නයිජන්. හරි ඔන්න තුන බහුවරණයට පිළිතුර අපි ගත්තේ හරි එට පස්සෙනවබදා හතර බහුවරණයට පිළිතුරක් ගන්න හ හතර බහුවරණයද කියනවා වායුවල්ඩින් කර්මාන්ති වැඩි වශයෙන් භාවිතා කරන වායු වර්ග වන්නේ වල්ඩින් කර්මාන්තයේ වැඩි වශයෙන් භාවිතාරන වායු වර්ගේ මොක් දෙගලා හනවා එක ගෑස් වල්ඩින් වැලදි භාවිතාන බහුලවම් භාවිතා කරන වායු වර්ග ගේෑස්ල්ඩින් කියෙපු මන් අපි දන්න පුතා ඔක්සිජන් සහ ඇට ලිින්න් කියලනෙ වයිවලින්ගේපු ගමක් අප න්නවා ඔක්සියන් සහ ඇට ලින්න් කියලා. ඒනම් වැඩි වශයෙන් භාවිතා කරන්නේ පලවනි කන කියන ඔක්සින් හ සිටලීන්ය එක හරි පොපේන් බුටන් නයිට්‍රයන් දෙරපෙටල් වායෝ කියනම සියල්ලක්ම භාවිතා කරන්න දේවල් නෙවේ බහුල වශයෙන්. බහුල වෙදා ගන්නේ ඔක්සිජන් සහ ඇසිටලීන් කියන පලවෙනි පිළිතුරයි. හතර දුක්තරය එක. ඒ පදා පස්සනි බහවරණයට නවා පහ බහුවරණයට එනවා. පස්සනි බහවරණයට අවට පස්ස කියනවා වෙන මෙහම ව ේ ඔබ දන්න නතිදයක් දැමන අලුද ගෙන ගන්ඩ යන්නේ අලුදයක් ගනගඩ කියන්නේ ද්‍රව ක්ජන් ලටර්ර එකින් ක්න් වයෝ කොච්ස දන්න පුළන්ද කකල හන්නේ ද්‍රව ක්න් ලීටර් එකකින් ඔක්ජන් වයු හදන්න පුළුවන් ප්‍රමාණයක් න ොයික සම්මතය හරි ොදර මතක දයාගන්න ්‍රව ක්න් ලීටර් එක ගත් හම දන්න ැති දේවල් දැ අද ඉගන ගන්නවා. ද ද්‍රව ක් ලට එකක් ගත්තහම ඒ ්‍රව ක්ජන් ලටර්ෙන් ල ක්ජන් හදන්න පුුවන් පුතා ලීටර අටසියත් දාහත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නට ොළුවන් වාල දරුවය අලුත්ඉගන කන්න දේවල්. ද්‍රව ක්න් ලීටර් එකකින් ඔක්සියන් වය ලීටර අටසියක් දාහත් අතර ප්‍රමාණය හදාගන්න පුළුවන් පපුතා හරි එක තරලන දාරමතියගන්න මොකද අලුදයක් අදි ගන ත්තේ ද්‍රව ක්සියන් ලට එකකෙන් ක්න් ව. අට සයකුත් දාහකුත් අතර ප්‍රමාණයක් විෂ්පාදනය කිරීම හැකියාව තියනවා නිෂ්පාදනය කිරීම හැකාව තියෙනවා හරි අලුදයක් ඉගෙන ගත්දේ හරි පස්සනි ප්‍රශ්නයට උත්තරය එක. එඩ පස්ස එනවා පුතා අපි සාකච්ඡා කරන්න හයවෙනි බහුවරණයට හයවෙනි බහුවරණයට එනවා හයවැනි බහුවර්ණද පුාවලට කියනවා වෙන මෙම දෙයක්. ඇසරිලින්වායු සිිින්න්ඩර තුළ ගබඩා රීම සම්බන්ධයෙන් හරි ඇසල්ලින්වායු රතුළ ගබඩා රීම සම්බන්ධව පහත ප්‍රකාශලින් සත්්‍යය ප්‍රකාශය මකක්ද කියලා හනවා. හර. ඇසිලින් ගත්තර පස්ස පුදාි දන්නවා දැන් ඔක්සින් වගේ නෙවෙයි දැන් ඇසිරිලින් ගත්තට පස්සේ ද ක්සිජෙන්න්නා ලින්ද්‍රෙර දරුවන්නේේ ප්‍රශය කරලත් සද කරලා හිකරලා සිිලින්ද්‍රට පරොල ගන්න පුළුවන්. ජඩලුවක් නෑ. හැබැයි බොතේ ඇසරලින්න් ගත්තට පස්සේ ඇසිරිලින්න් ක්සින්වල්ට වඩ ගි ගන්න සුභාවෙන් වැඩි. ඔක්සිජන්වල්ට කලින් ඇසිටලින් ගිනි ගන්නවා. පැදිලද. ඒනිසා ඔක්සිජන් වගේ සිලින්දරය තුළට දරුවනේ පීරණයකට ලක් කරලා ඇසලලින් ගබඩා කරලා යන්න බෑ. එතකට සිිින්ද්‍රය පුරඩ පුලුව.ඒවගේම ඇසිරිලින් සිලින්න්දරය දරුවනේ ප්‍රවානයේද බොහ විට පරිසමට අර න්්ඩෝනේ දුවනේ ගිනි පුර ඒමනත්තන් අිකෘෂ්ණක්ත තියන තැන්වල ඇසසිලින් සිිින්ද්‍ර තියන්නේ නහැ මොකද පුරන්න පුලුවක්න්. පැදිලිද ඒනිසා ඇසිරිලින් සිලින්ද්‍රයට දරුවන විශේෂ ක්‍රමයකට තමයි සිරිින්ද්‍රයේ තුළට ඇසිරිින් වය පුුවන් ඔක්ියන්වල් පක්ටියන් පුොරනවගේ පීරණය කර ලක් කළ පුුවන් නැහැ විශේෂ්්‍ර ක්‍රමයක් භාවිතා කර තමයි ඇසිරිලින් සිිරිද්‍රරට ඇසිරිින් වයු පුරුවන්න්නේ පිරිණයට ලක් කරන නෑ තෙරනවානි හරි. දැන් අපෙන් අහන්නේ ඔන්නඔය සිලින්දරවලට දරුවනේ ඇසිරිරිින් වය පුොරවද්දි කරන ක්‍රියාවලි පිළිබඳව සත්‍යද අපෙන් අහන්නේ. අපේ ම බලන්න කතා කරන්න? ක් කෙනවා සිරිින්දරය තුළ වායව තැන්පත් කිරීමේද. අධිපීරණයකින් යුක්තව වායව තැන්පත් කරනු ලැබේ පුතා එක වැරදි. මම දැන්කිවා. ඔක්සිජෙන්න්නං අධිීරණයකින් යුක්තව තැන්ගිය තුළටෆිල් කිරීම කරනවා. හැබයි ඇසරලිින් දරනේ අධික පීරණයකින් තැන්පත් කරන්න නැහැ ඇසිරිල්ලිින් ගිනිගන්න ගතයෙන් වැඩින් නිසා. ඒ වැරදි. B. ඇරලින්වාය සිින්ද්‍ර තුළ ගපඩා කිරීම සඳහ විශේෂ ක්‍රමයක් භාවිතා කරනවා. B. හරි. C. ම රින්දර ලිට දයසිට ලට පනහ දක්වා ප්‍රමාණලින් දැක්විය හැක හරි යන ඇසරලින්වාය වඩගු සිරිදර ීටර දහයන්දර ලීට පනහදක්වා ප්‍රමාණවෙලින් යුක්තයි කිය කියනවා. හරි එක හරි. බී හරි සී හරි ඒ වැරදිී. උත්තරේ බ.ස පමණයි හත්තර පිළිතුරයි නිවැරදි වන්නේ. හයට උත්තරය හතර හරි ඉට පස්සනබපුදදා හත්තරි බහවරණනයට අපි හත්තනි බහවරණයටටියමු. හුවර ට පස්ස කියන බොදක් වෙන හෙම දෙයක් මකද කියන්නේ වායු සිලින්දර හඳුනාගැනීම පිළිවඳව පහත ප්‍රකාශ සලකන්න කියලා කියවා ය සිිට හඳනාගැනීම පිළිබඳව පහත ප්‍රකාශ සලකන්න කියලා කියනවා බලම කොප් පලනක ඇසිටලීන් සිිලින්ඩරයට තට්ටු කිරීමේදී බොල් හඬක් නිගුත්වේ ඔන්න පුතේ තවත් වැදගත් දෙයක්. හරි දරුවනේ හොඳ මදගතතියා ගන්න මේේදී දන්න නැතිදරුත් ඉන්න පුළුවන් මේක පලාායෝගික ප්‍රශ්නයක් පුතේ දැන් සිලින්දර ඔක්සින් සිලන්ඩර වගේ දේවල් ගත්තර පසේ ඒවා අපිට දැම් වර්ණය දිහාල හඳතුනගඩ පුළුවන්නේ ඔක්සියන් සිලින්න්දර එක පාට කළුපාට හෝ නිල්පාට. ඇසිරිලින් සිිින්න්ඩරය කළතුහෝ කාපාටයි කළ දන්නවනි ද නැත ලියිගඩක පැත්තක වර්ණ දිහාබලලා සිිින්ට හඳරගන්න පුළුවන් ක්සිජන් අඩංග සිලින්න්දරය එක්ක කළුපාටයි නැත්තන් නිල්පාටයි. එවගේ ඇසිටලීින් අඩංගෝ සිලින්දරය ප්‍රමාණෙන් කුඩාසිලන්දරයක් නැසිරලින් තියන්නේ ින්රය ගත්තාහම එක්කෝ කහපාටයි නැත්තර් රතුපාටයි කහහෝ රතුපාට හරි ඒවගේම ඔය සිලල්ින්ටරවට තට්ටු කරලා දරුවනේ රැව් පිළිරව් දෙන රටවානුව අපට ඒ වායෝමක්දික හඳනාගන්නක් පොළුවන් පැදලද හරි එතකට දරුවනේ ඇටලිින් අඩංගුව ලා තියෙන සිලින්ඩරයකටිදරුවුණය තට්ටු කෙරුවොත්ත හෙම එකකම් බොල් හඩක් එන්න පුතා මත තතියග ඇසිටලිින් අඩගු සිිින්දරයකට තට්ටු කරවා ොල් හඬක් කියෙන ක්සිියන්තියන සිලින්රේකට තට්ටු කරපුහම නිකං අනික අර වයිුබ්‍රේට්න ගතියක් එකට රැව් හඩක් දරුවන එන්න ගන්නවා රැව් දෙෙන ඩක් එනවා හරි ඒවගේම ඇටලන්වායෝ ගත්තාම කපුතේ කටුක ගඩක් එන වායුක් ලබ දන්නවා හරි ඇසි පිලීන් ගත්තර පස්ස කටු ගඩක් එනවායුවක් විතැයි පි දරුණ ඇසිබලින් වයු හඳන් න්නන්නේ එනි සදැන් ඔබට දෙන්න රුණේ ඒ පිළිබඳව ගැනලුවක් වෙන හෙම පලමනික් කෙන කියනවා ඇටලින්න් සිිින්දරයට ටත්ටු කරදදි බොල් හඩක් එන එක හරි ඇස්ටලින් සිිින්ද්‍රේ තත්්ටු කරද පුතා බොල් හටක් නවාබ කියනවා ක්න් සිිල්ින්දරේ තට්ටු කරද රැව්දෙන හඩක් එනවා එක් තරි ක්න්ට ක්න් සිින්දරට තට්ට කරද රැවදෙන හඩක් කනවා හරි සී කියයනවාටලින් සිිල්දරේ විවරත කොට ගස්ුවොන්ද ැලූ විට ඉන් කටුක ගඩක් දැනේ ඇසිටලින් කටුකයි එකත් හරි A. සියල්ලම හරිපුතා උත්තරය විදිරපි ගන්නවා හතරවෙනි පිළිතුර ත හතර කෙපි සලගනවා උත්තරේ හතර පන හත්තරි බහුවරණය හරි හරි අපි දවස් එෙනවා පුතා කතා කරන්න අටවෙනි බහුවරණයට අට බහුවරණයටමු අත බහුවරණයට නවා පුති අටවෙනි බහුවණයට අඩ පස කියනවා වවල්ඩින් කර්මාන්තයේ දී භාවිතා කරන ආරක්ෂි තුපකරණයක් වන්නේ ආරක්ෂි උපකරණයක් වන්නේ වල්ින් වලදි භාවිතා කරන ආරක්ෂි දුපකරණයක් වන්නේ දරුවනේ පාවාහන් කියන්නේ ත්‍රබ සරිපු දෙකක් දක් තත් ඒ එකත් පුතා පාවාහන්. පැදිවිද පාවාහන් කියයන ආරක්ෂිදුපකරනයක් නෙමේ දැම් එක කිවනම් පුතයි අපිට විශම දරුවනය ආරක්ෂක සපත්්ති කියවන ගන්න ආරක්ෂකුපකරනයක්. පාවහන් කිවම ආරක්ෂිදුප කරයක් නෙවේ. ඇර ඇස්සාවරන නම් ආරක්ෂකුපකරණයක්. අත්මේස් ආරක්ෂකුපකරනයක්. හෙල්මට ආරක්ෂකුපකරනයක්, දමනි පහන ආරක්ෂිකුපරනයක් නෙමේ දැන්. දෙක තුන හර පිතුර හරි. නමුත් අපේ ගහනේ වායිවල්ඩින් රමාන්තේද භවිතා කරන ආරක්ෂිදු පකරනයක් වන්නේ. තැන් වල්ඩින් කර්මාන්තේද ාවිතා කරන ආරක්ෂිදුප කරනයක් පවිදිරට ගන්නවන්න මුූලිමදේ තමයි දරුණ එක් මුහුණු ආවරය හමනත් න් Sස්ආවරය කියෙනෙනා තමයි වෙෙල්ඩින් කරදියෝදාගන්න මූලිකම ආරක්ෂිදු පරනය වන්නේ නිසා හෙල්මට එකවත් අත්මේ වල්ටක් වඩා හොඳම පිළිතුර වන්නේ ස්ආරන කියන දෙවනි පිළිතුරයි. අටට උත්තරය පුතා දෙක කේලයි අපි සලකන්නේ. අටට උත්තරය දෙක අට දුත්තරේ දෙක. හරි. ඊට පස්ස බොතාක් අපි නව කතා කරන්න නමවැනි බහුවරණයට නමය නමවැනි බහුවරණයේද කියා පුොතා ැෙනමීම දෙයක්. නමවැනි බහුවරණ දැට කියන්නේ පහත පෑසුම් ක්‍රමාතරෙන් පීරණයක් සහිත පෑසුම් ක්‍රමයක් වන්නේ. පීරණයක් සහිත පෑසුම් ක්‍රමයක් මොකක්ද කෙලා යහන්නේ පීරණයක් සහිත පෑසුම් ක්‍රමයක්. න ද පිරණනයක් සහිත පෑසුම් සහ පීරනයක් සහිත පෑසුම් කියළ වර්ග දෙ ගක් යෙනවානනි දැම් පීරණයක් සහිත පෑසුම් ගත්තා අපි තුන්දනෙක්කි ගෙන ගත්තා. පීරණයක් සහිත පෑසුම් වර්ග තුනත් තියෙනවා. පලවිනිය එක තමයි කම්මල් පෑසීම. දෙවනය එක තමයි තිත්පෑසීම හවත් ස්පොට් පැෑසීම. තුවනි එක් කෙනා පුතා සිම් පෑසීම කෙලපි ගෙන ගත්තා. දන්නඇත්තත් ලියගන්නක පැත්තක පීරණයක් සහිත පෑසුම් කම තුනත්තියෙනවා තුන්දනෙක්න්නවා. පලිනි එක්කෙන කම්මල් පෑසීම දන්නත්තල් ලියාගන්න. කම්මල් පෑසීම ඊළකට පුතා තිත්පෑසීම තිත්පෑීම තිත්පෑසීමටම වරහ තුළදාන්න ස්පොට් පෑසීම කියලත් කියෙනවා ස්පොට් කියලත් කියෙනවා පියකට ස්පොට් පැසීම. ඊළකට තුගනික් කෙනා තමයි දර්ුවනේ සිම් පෑසීම සිම් පෑසීමගම්මල් පෑසීම තිත්පෑසීම සිම් පෑසීම. වතනති මනනල් ලයාගන්න පීරණයක් රහිත පෑසුම් ක්‍රමත් තියෙනවා. පීනයක් රහි පැෑසුම් ක්‍රම ම කීපයක් දෙන්නම් මතක් වෙන්නත්තික ්‍රහිත පැසුම් කම ක කිය පයක්තියෙනවා පලවන තමයි ඒන වායු පැෑස්සීම වායු පෑසීම ඒතම් වායවෙල්ඩීමෑස්ල්ඩිම කියන්නේ පිල්නක් රහිත ඒවාල්ඩීමම නත යු පෑසීම ඉළඟට විදදුචාප පෑසීම විදදු චාප පෑස්සීම විද්දුචචාප පෑසීම ඉළඟට ටිග් Tජ ටිගවෙල්ඩීම ටවෙල්ඩිීම ඉළඟට මිග5G මික්වඩමමික්ල්ඩමඉළඟට මක්වෙල්ඩිමMAG මක්වල්ීම ටමික් මග හරි. තැන් අපෙන් අහන්නේ පීරණයක් සහිත පැෑසුම් ක්‍රමයක් වන්නේ. විදදුච්චාපපෑසීම පීරයක් රහිත පෑසීමක්. ටික් පෑසීම පීණයක් රහිත මික් පෑසීම පීරයක් රහිට ස්පොට් පෑසීම හෙවත් තිත්පෑසීම අපි හඳුන් වන්නේ. පීරණයක් සහිතත පෑසීමක් විදිටයි උත්තරය හතර උත්තරය හ උත්තරය හතර හරි නම්වැනි බහුවරණය හරි අපි නබොදා කතා කරන්න දහය බහුවරණයට දහවැනි බහුවරණයට දහවැනි බහුවරණයට අවඩ පස්සේ කියන වෙන මෙහම තුනේ තහඩු නෙමේ තුනී කියලවෙන්නට ඕන තුනී තහඩු වෙන්නට ඕන තුනී තහඩු දෙකක් එක මත තව පෑසීම සඳහා වඩාත් සුදුසු යෝග්‍ය ක්‍රමය වන්නේ තුනීතහඩු දෙකක් එක මත තබා පැසීම සඳහා වඩාත් සුදුසු යෝග්‍ය ක්‍රමය වන්නේ කෙළ හනවා හරි පොතාත් තුනී තහඩු පැසීම සඳහාි භාවිතා කරන්නේ හරි තුනිී තහඩු පැෑසීම සඳ භාවිතතා කරන බි විදුච්චාාව පැසීමේ ක්‍රමය නමුත් මෙතන දි වඩාත් හොද කෙන හනි සවි බලමු දරුවනේ මුදු පැසීම අපිට දරුවුණේ යොදාගන්නඩ බැහැ ඒවගේම දරුවනේ ලෝහ නිෂ්ක්‍රියවයු පැසීම බැහැ යොදාගන්න. විදදුච්ඡාප පෑසීමට යොදාගන්න පුළුවන් දරුවුණේ තුනීතහඩු පාවිච්චි කරන්න මෙ පාස්සන්න.ටක්ස්ට නිශ්ක්‍රියවයු පැසීම යොදාගන්න නැහැ. ඒවගේ ටික් විදදුත් පැෑසීම. ටික් විදදුක් පැසීම ගත්තට පස්ස දරුවනේ අපටඒ පාවිච්ච කරන්න පුළන් තුනී තහඩු පැසීම කටින්්දු සඳහා. තැන් විදුච්චාප පෑසීමත් හරි ටික් විදදුත් පෑසීම හරි. නමුත් විදදුච්ඡාප පෑසීමේදී. රම ගණකමින් වැඩිය ඒවත් පාස්සන නිසා වඩාත් හොඳයි පුොදා ටික් විදදුත් පැසීම ගන්න මොකද ටික් විදදුත් පැසීමේදී කරන්නේ තුනී තහඩු විතරයි පාසන්න එනිසා හහියි දුුක්තරය විදි රපී පස්සනක ගන්නවා පස්සනක ගන්නවා විදදුච්චාප පැසීමරිත් තුනතහු පාසවා හැයි ගණකමින් ඩියවත් පාසනවනේ ඒ නිසා වඩාත් ොහොඳයි ටික් විදදුත් පැසීමේදී කරන්නේ තුනී තහඩු විතරයි පාස්සන්නේ හරි උත්තරේ පහ. එකොස හවර්ණේන අපි එකකලා බහවර්ණයටනවා. එකකොස්සනි භහුවර්ණේයට කියන හෙම දෙයක් දරුණ අපට කියනවා නිර්මාණයේදී ලෝකොට ස්පෑසිීම සිද් වෙනවා විධ නිර්මාණය කරද දෙපපුතා ෝකොට පෑසසිීම සිද් වවෙනවා. ලෝකොඩස් දෙකක් පෑසීම සඳහා බාහිර ලෝහයක් වෙදාා නොගන්න පෑසුම් ක්‍රමේ මොකක්ද කියෙලා හනවා බාහිර ලෝහයක් වෙදාා නගන්න නැති පැෑසුම් ක්‍රමේ. කියෙන කම්මල් පෑසීම. කම්මල් පෑසීමේදී කිසිදු ලෝහයක් පෙදාගන්නවද නැහැ කම්මල් පෑසීමේදී කරන්න පුතා අදාළ වැඩකොඩස් දෙට ගිනියොම් වැඩකක් රත් කරලා එකක් මත එකක් තියලා කිිනිිහිරේ මත තියලා මිතියකින් පහර දෙෙනවා. කිසිදු වෙනම් බාහිර ලෝහයක් ගනි නෑ. දැඩි පෑස්සුම මුරුදු පෑස්සීම ස්පොට් පෑසීම විදදුච්චාප පෑසීම මේ හැම වැඩකටම දරුවනේ වෙනත් ලෝහයක් පවෙදාගන්න වඩම තරමින් ඉලෙක්ට්‍රෝඩියයක්ක් ලසහෝ යදාගන්න පැදිලද හැබයි කම්මල් පෑසීමේදී විචරක් කිසිදු බාහිර ලෝහයක් වෙදාගන්න එනැහැ දරුවනේ පැස්සසිම් කටයුතු සඳහා එ නිසා එක්ො හට පිළිතුර විදි රපී පලිවිනිය එක ගන්නා පුොතා එක්ල්හට පිළිතුර එක එකක ට පිළිතුරෙක්ක. ට පස්සෙ බදා එනවි දොස්සනි බහුවරණය ගෙන සාකච්ඡා කරන්න. දොලොස්සනි බහුවරණේද පුතා කියනවා දොොස්සනි බහුවරණේද කියනවා ගණකන් තහු පෑසීම සඳහා යෝග්‍ය ක්‍රමය වන්නේ මොක්ද කියලා කියවා හරි ගණකම් තහඩු පෑසීම සොඳහා. දරුවෙන ගනකම් තහඩු පෑසීම සොඳහා යෝග්‍ය ක්‍රමය දැන් ගනකම් තහඩු පාස්සන්න පුළුවන් ඔක්සිියන් ඔක්සිිය ඇසිලලින් පැසීමදා ගන්න පුළුවන්. විද්‍යච්චාප පෑසීම එකලකන ආක්වෙල්ඩීමම ආක්වෙල්දිීමම තමයි වඩාත් හොඳම වෙන්නේ. හරි තුනතහඩුවටත් හොඳයි ගණනම් හඩුවට න ඕනම වඩට විද්‍යච්ා පැසීම ගන්න පුොළුවන් තිත්විදදුත් පැසීම තුනී තහඩුවට තමයි අපි බොහමිටය දාගන්නේ නිික්‍රියය පැසීම බැ ලෝහෝ නිශ්ක්‍රියවායු පැසීම බැහැ එනිසා දරුවනේ ගනකමින් වැඩි තහඩු පාසන ඩවලට අපට දරුවනේ යොදා ගන්න පුළුවන් වෙනවා ඔන්න ඔය විද්‍යච් චාප පැෑසීම් කියන ක්‍රමය හරි වඩක් හොඳයි විද්‍යච චාප පැසීම කියන ක්‍රමය ඒෙන් ආක්වෙෙල්ඩිම ගනකම් තහඩු පැස්සීමට යොදා ගන්න ආක් වෙල්ඩිීම මේ වාල දන්නවාහරි එට පස්ස බොදයිඉට පස්සේ දහතුන බහවරණට කියවා හ හවරනයට දහ තුන්ගනි බහුවරණේ දපට කියනවා පහත දැක්වෙන ක්‍රමාතරින් චාප පෑසීමේ කමයක් චාප පැසීමේ ක්‍රමයක් වන්නේ හරි පහට දීල තියනෙන ක්‍රමාතරින් චාප පෑසීමේ ක්‍රමයක් වන්නන්නේ මොකක් දෙකල හනවා හරි කම්මල් පෑසීමේ දී දරුවන චාප පෑසිීම් අපි යොදා ගන්නේ නැහැ කම්මල් පෑසීමේ දී දරුවනේ අපි චාපයක් කියන්නේආක මත අපි පාසන වැඩක්රන්න නහැ පැසීමේද කම්මල ලිපන යොදා ගන්න එතකට මේ චාප පැසේ ක්‍රමයක් නෙමේ මේක. ඇල්පැෑසීම කියල ක්‍රමයක් තියනෙනවා විශෂම දරුවුණය ඔය අපි ඔය ජුලරිස් ඒ එකන ආබරණය නිෂ්පාදන කර්මාන්තය කරනකොට හැබැයි එතනදි චාප පෑසීමක් වෙදා ගන්න නැහැ. රෝල් පැසිම කියලත් අපි දරුවුණේ ක්‍රමයක් පදා ගන්න ඒවගේ කාර්යන්න්නව ලදී එත් නෙම මේ රෝල් පැසිීම කියන දරුවුණේ මෙතනද මේ අර අපි යොදාගන්න දරුණේ සිම් පැසීම කියන කාරය ඒකත් නෙමේ මේ. තට ආකක් යොදාගන කරන පැස්සීමක් මේ අහන්නේ විද්‍යත් ලෝබර් පැසීම වවාටි පැසීම දර්ුවන වන්න මේ ඔය විදත් ලෝබර පැෑසීම කියෙන කාරාව ගක්තර පස්සේ හරි විදදුත් ලෝබර පැසීම කලා කියන පුතා විශෂම දරුවනේ බාහිරින් චාපයක් ඇති කරලා ඒ චාපය මත තවත් දරුවනේ ලෝහයක් උනුවෙන්ට සලස්තලා ඒ උනුවෙන ලෝහය අදාළ පෑසුම මත වැත් කෙරෙන්න්න සලස්සනවා. कमा दारोंने विद्युत बर पासवा प किया ड़ अन्य एक कार्य सඳ दरोंने चाप दरोंने योदा गाणे ෙන නිसा दरने ඔ चापैसी में ක්‍රमियाයක් र दरोंने अप खनेवा विद्युत लोबर पैसी में के क्रमरे एक ओला रोंने हालात म हीतन आया नगाना तक लिया गන්න में विद्युत एकने में चाप पैसी में क්‍රमයක්ति रप खनेवाने आप एक बाविता करलाई මෙतनेद पैसी में कट करने चाप पैसी में क්‍රमයක් खिना विद्युत लोगोंर पैसी. දැ අප මේ ව ගැටලු සාකච්ා කරදි අලුත් කරුණු තොර රු ගන්න කියවතිෙනවා හර. දාහතර දා හතරනි බහවුවරණේද පුතා අපි සාකච්චා කරනවා ඇලිමීනියම් එදාගනිමින්, ගුුණ පාණ්ඩයක් නිපදවීම සඳහා ලෝහෙ එකලස් කිරීමට වඩස් සුදුස ක්‍රය මොක්ද දෙකෙල නවා හරේ ඇලිමීනම් එදාගනිමින් ලෝ ාන නිපදවද්දි ලෝහයි එකලස් කිරීමට වඩස් සුදුසුම ක්‍රමය මොක් දෙකෙ හනවා දරුව ඩැ ඇලිමීනියම් වඩත්තක් අපි දකිනවා මේ කම්මල් පැස්සීම කරනවා ඇලිමිනියම් අප අවලට නෑ. ට්ි දෙනවද ඇලිමිනියම් වැඩවලට නැහැ. පොට නයෝදනවද එලිමීනම් වැඩගොඩත්ස් වට වැඩපුර නැහැ. මිටියම් කරනවද රිවට්රනවද ඔවු පුතා ඇලිමිනියම් වැඩ කරනකට බොෝ විිට කරන්න මිටියම් කිරීමනත්තන් ක්‍රිවට් කිරීම කරන්න හරි ඒනම් වඩා සුදුසු ක්‍රමණට තමයි මිටියම් කිරීම ඒවත් ක්‍රීවට් කිරීම උත්තරය පුතා දා හතරට හතර ඇලිමිනය වැඩත්තක් යන්න පුතාම් මිටියම් කිරීම හරි ඒටස පහලස්සන බහුවරණට එනවා. පහ පහලස්සනි පවරණේ ද පිට කියනපුොද විදදුච්චාාව පෑසීමේදී චාපේ තීවරතාව පාලනය කරන්නේ හරි විද්දුච්චාව පැස්සීමේදී. දරුවනේ තවරතාව පාලනය කරන්නේ කැදෙ දරනේ දැන් ආක්කිකේ දරුවනේ ප්‍රමාණය තීරණය කරන්නේ වෙල්ඩින් ප්‍රස් ෝමරයට ලබා දෙන වෝල්ඩ යතාවනුව අපි වෝල්ඩ ිය තාව දම වෙනස් කරන්නේ හරි ම් පරන ලබදන ෝල් තාව වෙනස් කරපු හම චාපයේ ප්‍රමාණයපුතා වෙනස් කරන්න පුළුව. මතර මතකළතියාගන්න වල්ලින් ට්‍රරස් ෝමරයට බාන ෝල් යතාව වෙනස් කරනකොට ආක් එකේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. එඒ නිසා තිවරතාව පාලනය කරන්නේ පෑසුම් කරේ වර්ගය වෙනස් කරලා නෙමේ කර සහ පෑසුම් අතර පරතරය වෙනස් කරලා නෙමේ පැසුම් උපකරණයට ලබා දෙන වෝල්ට යතාව වෙනස් කරලා මතක තියාගන්න ෝල්ට තාව වෙනස් කරදදි. අපේ තිවරතාව වෙනස්සෙනවා හරි උත්තරය තුන පහලවට උත්තරය තුන කෙලයි අපි සලකන්නේ. හරි එන වස්සේ නවි කතා කරන්න පුදා දාසේවැනිි බහුවරන්නේට දාසේ බහුවරණයට එනවා දාසවනිි බහුවනයටට අවට පස්සෙ බොදා දාසේවට බහුවරනය අපි දකින මිනිමීම අපට දිල දෙන ගැටුව ලෝහතහරු දෙකත් එකනෙ එක සම්බන්ධ කිරීමේද මිතිියම් ඇන භහ විතා කරනවා එකට රිවට ඇන පවිච්චිරනවා මිටියම් ඇන තෝරා ගැනීමේ දී. එම ඇනේ විෂ්කම්භය ගණනය කරන්නේ. හරි එම ඇනේ විෂ්කම්භේ ගණනය කරන්නේ දරුවනේ මොකක් මතද කෙලයි අපෙන් තීරණය කරන්නේ. හරි දරුවනේ දැන් ඔය රිවට් ඇනඒ විශෂ්කම්භය ගණනය කරන්නේ. හරි රිවට් ඇනේ පපුතා විශ්කම්භය ගණනය කරන්නේ අපි යොදාගන්න තහඩුවේ ගණකම මත. ඒක මොතට මතකතියා ගන්න. තහඩුවේ ගණකම මත හරි යොදාගන්න තහඩුවේ ගණකම මත. අපි දරුවන්නේ යොදාගන්න ඔය ඇනඒ විෂ්කම්බය තීරණය වෙනවා හදර මත කරයාගන්න. රිවට් ඇනඒ විෂ්කම්භය තීරණය කරන්නේ අපි රිවට් කරඩ බලාපොරොත්තු වෙන තහඩුවේ ගණකම මත ගණකම වැඩිවෙන්න වැඩිවෙන්න යොදන විෂකම්බය වැඩි කරන්න ඕන ගනකම අඩුවෙන්ඩ අඩුවෙන්ඩ ඇන විෂ්කම් වැඩු කරන්නඩ ඕන. පැහදිලද හරි හනම් මතකතියාගන්න විෂ්කම්බය ගණය කරන්නේ තහඩුවේ ගණකම මත යොදන ඒැන අහිවට කරන්න යොදාගන්න හඩේ ගැනක මත තමයි ඇනේ විශ්කම්බිය ීර්ණය කරන්නේ හරි. දාසේටුත්තරේක හරි ඊට පස්සපුත යනවා කතා කරන්න දා හත බහුවරණයට දාහත බහුවරණයට එනවා. දා හත බහුවරණයටට අවඩ පස්ස කියනපු ද විද්්‍යච්චාහප පැසීමේදී ආරක්ෂක ඇස්ආවරණ පැලදීම අත්්‍ය වශයි ලෝ අත්ව වශයිලෝ. ඒයට හේදුව වන්නේ මොකක් දෙ කියලා හනවා. දරුවනේ ආකකක් දාානකොට අධික චාපයක් ඇතිවෙන නිසා පිට දරුවනඒ අධිකාලෝකයට අපේ ඇස් නිරාවරණය කරගත්තාම ඇස් වලට හානි වෙන්න පුළුව. හරි එනිසා දරුවනේ විශෂම දැං අරඒආදික ගත්දි විශේෂම පුතා පාරජම්බුල කරණ ඇතිවෙනවා මේ ඇතිවන පාරජම්බුල කරණ හේතුවෙන් අපේ ඇස්වට හනිවෙන්න පුළුවන්. හරි එනිසාසම මේ පාරජම්බුල කිරණවලින් ඇස් ආරක්ෂා කරගන්න තමයි අපි පුතා ඇස්ආවරණ නැත්තන් මුහුණවරන පැදිීම දරනන්නේ සිද් කරන්න ත මුහුණවාවරණ ද. Um saúde, Shoots... Exhaim, toda essa... tipo, busca... Ensa, ි දරුවුණන්නේ ඇස් ආවරනයක් එක තමයි එක භාවිතා කරන්න විල්ලින් ශී සිල්දක කියෙලා කියන්නේ වෙල්ඩින් ශිල්ද කියෙල කියන්නේ අරි අන්න එක ගත්තාම ඒ ඇස් ආවරණයක් සහිතව තියන ඒ ශීල්දකින් වෙන්නෙත් පාර ජම්බුලු කිරනවලින් ඇසට වවෙන්න පුුවන් නය වලක්වා ගැනීම එෙන සපතා විත්තයක් අපි දර ගන්නවා දාහත්තනය එක්කෙනට පරජම්බුලු කිරණවලින් ඇස පළොදිව හැකි නිසා හරි පාරජම්බු කිරනවලින් ඇස පොදු වෙන්න පුළුවන් නිසා තමයි ස් අ වන්නය දන්නේ නැතන්ර බොර විසිවී ඇස්තුවාල වී හැක නිසා මේවත් බලාපොරොත්තන කාරණ තමයි. පැස්තීම පියවී ඇසට වඩා හොඳින් පෙනෙන නිසා. විදුලිය වැදීමට ඉඩ ඇති නිසා ඒකන කාරණාවක් මෙම මේකදෙකකාාණා හරි වගේවට දැන ඇති. ඒවගේම පහක කියන ොහොකොඩු විසිවුණන නිසා එකත් යම්මටමකට හරි වගේ දැන ඇති. නමුත් පුතා මේ කාරණා අතුරු කාරණාව දරයක්වි සලකන්නේ මූලයකම කාරණනාව තමයි පාර ජම්බලු කිරනවලින් ඇස්තුොලට වන්නපුළන් හන වලක් ගැනීම හරේ. දහට හතර හොඩයි. දහට බහුුවර්ණයට එනවා. උදා දහටවැනි බහුුවර්ණදට කියනවා වවල්ඩින් සඳහා අවශ්‍යපකරණයක් නෙවේ කියලා කියනවා වාවල්ඩින් සඳහා වශ්්‍රප කරයක් නෙමේලු. දමනි පහන දමනි පහන ගෑසෙල්ලින්න එකට ඕනද ඕන පුතා අක්සිජන් හා ඇසඩින් වසිලින්න්ට්‍රවෝනද ඕනෑ. ඇස්සාවරණ ඕනෑ පුලිින් උත්්පාදකය ඒ ැනපොතා ලයිටර්ර එක ඕනේ. අඩුව අන්ඩුවක් ඕන දවාවෙල්ලින් කරන්න නෑ අඩුවක් ඕොනවෙනි නැපති අවශ්‍ය ඕොන කෙනා අඩුව එක කොල දන්නවා දහටට උත්තරය පහ. හරි එක වස්සෙනවා පුතා අපි කතා කරන්න දහන් නමය බහුවරණයට දහ නමයට දහ නමේ බහුවරණයට එනකට කියනවා. ඔක්ස්ටියන් හා ඇසිරිලින් සමාන ප්‍රමාණයකින් දහනය වන්න දැල්ල හඳුන්වන්නේ අපි දන්නවදැන් දැල්ල ගත්තාම. ඔක්සියන් සහ ඇසිරිලින් සමාන ප්‍රමාණයක් තිබ්බොත් අපියකට කෙන උදාසිීන දැල් කියලා ඔක්සිියන් වැඩියුන අපියකට කියෙන දරුවනේ ඔක්සි කාරක දැල් කියලා ඇසිරිලින් වැඩියුණනත් අපියකට කෙන කාවන් කාක දැල්ල කියලා දැන් අපෙන් අහන්නන්නේ ඔක්යියන් හා ඇසිරිලින් සමාන ප්‍රමාණයෙන් තියෙනවනම් එක අප කියන පුතා උදාසීන දැල්ල කියලා. දහන මිඩි උත්තරය දෙක උදාසින දැල්ල. ඉඩ පස්ස පුතා අපිරාව කතා කරන විස්ස බහුවරණයට විස්ස බහුවරණයට. විස්ස බහුවර්ණේද කියනවා ලිනියම් හ සුදියකට වෙෙල්ලින් කිරීීමට යොදාගන්නා දැල්ල මොකක්ද කියල හනවා පොත ලිමනියම් සහ සදකට වෙෙල්ලින් කරන්න ොදාගන්න දල්ල. පොත ලමිනියම් සහ සදියකට වෙල්ලින් කරන ොදාගන්න අපි ඇසිරිලින් වැඩිපුර දාපු දැල්ල. ඒ යනැපියකට කියෙනවා කාබන් කාරක දැල් කියලා. මතක තියාගන්න කාබන් කාරක දැල්ලක් තමයි ඇලිමනියම් සහ සුදියකට වෙල්ලිින් කරන වැඩවලට අපි පුතා යොදාගැනීම් කරන්නේ. හරි කාබන් කාරක දැල්ල ඒ තියනෙ වැඩ පපුදන ඇසිටලින්. සිල්ලින් ඩිර තිනෙනවා ය කාවන් කාර්ක දැල්ලේ. හරි විසි එක බහුවරණයට තියෙනවා විසි එක බහුවර්ණෙරි කියෙනාපුතා තුනී සහඩුවක් කපා ගැනීමට භාවිතා කරන දැල් මොකක්ද කියහනවා. අපි දන්නවපුතා ලෝහ කපන්නත් ඔය දැල්ල භාවිතා කරනවක් ලපි දන්නවා. හරි එතකොට දරුවනේ ඔය තුනී සහඩුවක් අපපා ගැනීමට භාවිතා කරන දැල්ල මොක්ද කිය හනවා. දරුවුණේ දැන් අපි ගත්තට පස්සේ ශෂම දරුවුණය දැන් ෝහ පාසන්නත් ඔය දැල්ල භාවිතා කරනවා ඒවගේ දරුණන ලෝහකපන්න ඔය දැල්ල භාවිතා කරනවා. විශෂම දරුවය දැන් ලෝහ කැපීම සඳහා ලෝහ කැපීම සඳහා දරුවනේ අපි භාවිතා කරන දැල්ල ගත්තරට පසේ කාබන් කාරක දල්ල කියරලටම අපි දන්නේ. තරම ගණකමින් වැඩි දල්ල මෙැන් තහඩුවක් පන්්ටතම ඇි බොෝි දරුවනේ ඔය කාබන් කාරක දැල්ල භාවිතා කරන්නේ. හරි හැබැයි? ුව ඔ ගේෑස් ෙල්ඩින්න එක ගත්තහම දැන් ආක්ල්ලින්න එකව වගේ ගේෑස්වෙල්ඩි එකෙ දෙෙබුත් ොෝ උනුනෙනවා සැර වැඩි විශෂම දරුවනේ තුනි තහඩුවක් පපන්්ඩ ඕනෙම් ඕ ඕකටි පාවිච්ච කරන බතා ඔක්සිි කාරක දැල්ල. හැබැයි ගනකමින් වැඩි තහඩු පන්්ඩ තමයි කාබන් කාරක දල්ල භවිතා කරන්නේ. දසාමන අපැි ලෝහ කපන්්ඩ භාවිතා කරනවා කාබන් කාරක දැල්ල. හරි හැබයි ඒ ගණකමින් වැඩිතහඩු හැබැයි ගනකමින් අඩු තුනී තහඩුවක් කපන්න අපට දරුවුණේ කාබන් කාරකදල්ක් ඕනවෙන්න ැහැ ඒ සඳහා ඔක්සි කාරක දල් හොඳම ප්‍රමාණවත් මොකද මේක හිට්ික වැඩි අල්ලබ ගමන් තහඩුව දරුවන කැපිල යනවා. පැහදිල ඔක්සිිකාරක දල්ලතම ඒසුන් ැ දාගන්න හරි සි එක ඩුත්තරය තුන දැවල නත්ම වැදදිර තේරුම්ගන්න පුළන්දන් අපි නොට්ටගේ දීල තිෙන්නේ හඩු කපන්න ගන්නේ කාබන් කාරක දැල් කියලා හැබයි මෙතන තුනි හඩුවක් කිය දීලා තියෙන නිසා තුනී හඩුවක් කපන්න ඔක්සි කාර්ක දල් හොඳම ප්‍රමාණවත්. හරි. විසි දෙක බහවරණයටටියමෝ විසි දෙක බහුවරණදවලට කියනවා බිත්තු චාප වෙල්ලින් ක්‍රමය යටතේ ඇත වෙල්ලිින් ක්‍රමයේදී දහරාව වෙනස් කරල්ලීම සඳහා යොදා ගන්න එකන ආක් වෙල්ලින් එකේදී කරන්ටක වෙනස් කරන්න යොදාගන්නන්නේ මොකක් දෙ කියලා හනවා පුතේ යාල දැල තින වෙල්ලින් ට්‍රරස්පෝමර එක ඇම්පියර් ගාන වෙනස් කරන්න හරි ඇම්පියර් ගාන වෙනස් කරන්න දරුණ වෙනම කිය එකක් තියනවා දැක ඇති වෙන ලීවර ගක්තියවා ට්ටටක් ගල කරකවන්න පුළුවන් වෙනම කියී එකක් තියෙනවා හරි ඒ දර කරීම ස දාගන්න මොක්ද කෙ හනවා විචයක් ල ක සවිච්චකක් නන්නන්නේවේ දංගරයයක්ල දංගරය ුත්නෙේ දර වෙනස් කඩ දා ගන්නේ. සීරු මාරු කරන්න පුළුවන් යකඩ පෝරයක් හරි සරු මාරු කරන්න පුළුවන් යකඩ පෝවරයක් තමපුදා එහිදී දහරාව වෙනස් කරන්න දාගන්නන්නේ මේ යකඩ පෝරයක් කියල කියන්නේ යකඩ එකන දරුවනේ ඔය කියන්නේ මේ සවිච්චක් කියය දහස සිරු මාරන්න ළ විච්චක් ෝ තියෙන්නේ වි කරන්නට. එකමම්පියර් ගානක නෙමේ හරි උත්තරය පුතා තුන කෙරයි අපි සලකන්නේ විසි දෙකට විසි තුන බහුවරණයට නවා තුන්න්න බහවරණයට කියනා පුතා පරිනාමක එකන ට්‍රන්ස්පෝමර යන්ත්‍ර සිසිල් කරලීමට බහුර ලෙස භවිතා කරන්නේ ට්‍රස්පෝමර යන්්‍ර බහුල ලෙස සිසිල් කරන්න පුතා යොදාගන්න මනවාද කෙලයන්නේ දැන් ත්‍රන්ස්පෝමර්ර සිල් කරන්න බොෝවිට අපිදරුණන ඔයිල් දනමත් කෙන දන්නවා ඔොයිල් දානවා හරි එඩකොට ඔයිල් හරි බයි දරුවනේ ඔයවෙ ්‍රස්පෝමර් ගත්තහම බහෝ විට සිසිල් කරන්න දරුවනේ වෙනම බ්ලෝවර එක පංකාවත් ප්‍රදා ගන්නවා පොතා හරි පංකාවක් අප යොදාගැනීම සිද්ධ කරන බෝ විට හරි ඊට අමතරවකො පංකාවක් පෙදා ගන්නවා හමනත් ං ඔයිල් ලොදා ගන්නවා එහෙ මන්දත්තන් පොතා අපි කරනවා වාතේ සිසිල් වැඩිඩාරිීනවා හරි වාතේ සිල් වැඩිඩාරින එනිසා මෙතනද දැංගවය අපි සාමනවෙල්ලින් ටராන්ස්பෝම එක ගත්තරවස ඔයිල් දාල තියන ඒවත් තියෙනවා. පංකාමක් වදාගන්න ඒවත් තියෙනවා. හරි ඒවනත්තදරුවනේ ඔය සියල්ලටම අමතරව වාතේ සිසිල් වැඩ තමයි මේ අයි දරුවුණ ඉඩදදිීල තිෙන්නේ. හරි පංකාාවක් භාවිතා කෙරුවත් කරන්නේ දරුවනේ වායුධහරාවක් ලබාදීල සිල් කරවීමේ කාර කරන්න. එනිසා වඩාත්ම හොඳවෙන්නේ බෞුලව අපිට හබ වෙන්නේ යන්ත්‍ර සිල් කරන්න දැන් මටකතියාන ොල්වලින් සිල්රනවස්ථා යනවා පන්කායදාගන සිල් කරනවස්ථාක් තියෙනවා නමුත් බහුලවා පිට හම්බබෙනවාපුතා වාතයේ සිසිල් වෙන්න ඉඩ හරන ෙල්ලින් ට්‍රන්ස්පෝර් තමයි බොහෝි දරනට හම්බවෙ එකන විසිි තුනට දරුවනේ අපිට උත්තරයක් පිසට ගන්නට වෙන්නේස්රි මෙ ඔය දරුවනේ දෙවනි එක්න නම ොරලා තියනවා දෙකත්නම් හරි තුනත් හරියෝක දෙක දැමත් තුන දැම්මත් හරියනවා මොකද හේතුව දැන් මොගක් පෙලාවට දරුවනේ. ංකා යොදාගන්න අවස්ථා අපිට හම්බ වෙනවා ඔයිල් යොදාගන්න අවස්ථාක් තියනවා වාතය සිසිල්ලන ීමට ඉඩහරිනවත්තත් තියනවා. නමුත් අපි යතැනෙලි බහුල දෙෙස කියරන නිසා හරි මද දෙනිකන තොරලා දයනවාහරි අපික තොරමක නමුත් දෝ යම් කෙනෙක්ක තුංන්නිික ඉරත් වරන්නක් නම් නැහැ හරි මොකද මේ පලවිනි කෙන නම් තියෙන ප්‍රමාණටිකක් අඩි මොකද ඔය ඔයිල් යොදර හදපු වෙෙල්ලින් ට්‍රන්ස්ෆෝමර් තියෙන්නේ යම් රෙන්න්ජක විරයි ඉන්ඩස්කල ටයිප් එකඒවා විතයි ඔයිල්ල දෙද තියන්නේ සාමන අප ඔද ව දරජවලේ ාවි කරන වලින් ට්‍රන්ස්ෝමර ගත්හම ඒ ඔල් දනව නෙේහගක් කලවට යෙ ොල්ලදනව තියෙනවා හොක්ත්වලට ෝටබල් ටයි්ගේ ට්‍රන්ස්පෝමර් ගත හම පොල්ල දෙනව නේ තියෙන්නේ ඒකට බොහොවිට කූලින් ෆෑන් එකක් දාලා තියන්නේ. හමත් නැත්තං දරුණේ වාතේ සිල්ලනි ාරින අවස්ථත් අපි කිනවා හර. අපි දෙවැනිෙක් කන තෝරගම මෙතනදී. තුන් වෙන එක කිවත් වැර දක් නෑැ විසි හතර බහුවර්ණය දනවා විසි හතර බහුවරණය දනවා ටික්වල්ඩින් ක්‍රමයේදී භාවිතා කරන හරි ටික්වල්ඩින් ක්‍රමේදී භාවිතා කරන තෝචය උපාන්ග කීපේ ද දරුවන සමන්විතයි ප ටෝචය කියලා කියන දරුවන ර ික්වෙල්ඩින් ක්‍රමේද වෙල්දිම කරන්න භාවිතා කරනරි අතින් අල්ලන ටූල් එකපුදේ හරි ඒ කියන දරුවනේ අපි දරක එක්ටොඩල්ලුව තියන ප ආක්වෙල්ලිනි එකේදියල්ලන්න වෙෙල්ලින් කරදාලා අල්ලනු පාග තියන්නේෙ හරි එලෙක්ටොඩල්ලුව අන්න ඒවගේ දරුවන ඒ එකකටි කියන ෝච්චක කියලා එකට ටික්වෙල්ලින් ක්‍රමදී දරුවනේ ගැස්සකුත් භවිතා කරන නිසා ඒ අල්ලන උපාන්ගෙට තම ටෝච්චක කියන්නේ.ඒක උපංග කීපයකින් දරුවේ සමන්විතයි කියලා කියනවා දෝචේතු අඩන්ගු නෝනු පාංගයක් වන්නේ वाला ट ंग ह करරන්න ट ්‍රमेද දරवाනने හरे टික් ල න දर्ුවන ट ट गैसන एकන टन लोन प करति करරला दर्वන නිष්क्්‍රरिय वायु भाविताර ्रांस फ න යක් න්න ඳ දාගන්න टॉ के ගත් र से ඒක තුළ දर्वने අඩ ොने वल् න්නේ අඩන්ගු නොන ේවල් එතකොට දරුවනේ ඒක වලා දන්න නැහැ මං හිතන්නේ උපාන්ගට එකක මං කියන්නම් ඒක තුළත් යන පොතා කොලට් කියන උපාගේ තන කොට කිය දරුවන ඔය ගෑස්ක යනයක සීරුමාරු කරන්න පුළුවන් උපාන්ගයක් පාලනය කන්න පුළන් කට්‍රෝල්රන්න පුළුවන් වැල්ලක්වාගේකක් ඒ වගේම කොට බෝඩ් කියන්නේ වැෑල්ල එකේ දරුවනේ බෝඩ්ඩ එක ඒවාගේම නොසල් එක කියන්න දරුණනේ ඒ වාතය යන තැන දරුවනේ සිදුරේ තවව ඒවගේම පිස් පිටු පසු වැස්ම पास के अ दरने हो तोच के पिपास कोसावरण हैगे पीन रोलर है पीन रोलर केना दरने तोोच तुल है ने पांग पी रोलर है मे कठका माउका वडी पूर दु कारना वावा मेवा कैटलु अनाने ने हुई म उपा कन कोा जा हाने काना है म चर में संखिरणनेने हु नमद कोड़ा धनगांड तियाने सामान्य होया टिक्वेल्डी मकदी भाविता करनाचोच्े का तल दरवणे ් එක කොට බෝඩ්ඩ එක නොසල් පිට පස වැස්ම වගේ දේවල් තියෙනවා පීටන රෝලරේෙළ පාන්ගයක් නං යාලගේන්තර් ගත වන්නේ නහැ එනිසා පීට රෝලරේ කළෙක් එයාලට සම්බන්ධ වෙනි නහැ දැනගණ්ඩ ලියා ගනිමු හරි දැනගඩ ලිය ගනිනීම කුමක්ය දන නැතු ද අවසාන බහුවර්ණයට ම න පුතා විසි පස්සන බහවරණයට යනවා අවසාන බහුවරණයට අවසා බහවරණයපුතා ඔබට බිනිමීමම ප්‍රශ්නය දිීර තියෙනවා මදක් ගණකමින් වැඩි ලෝහ තහඩු කැපීම සඳහා සුදුසු කතුරු වර්ගේ මොකක්ද දෙකෙල් හනවා හරි මදක් ගණකමින් වැඩි ලෝහ හඩු කැපීම සඳහා වඩා සුදුසු කතුරු වර්ගය දරුවනි අපි ගත්තර වස්ේ ගනත් යම් මට්ටමක ගණකමකින් යුක්ත තහඩු කපන් අපි පාවිච්චි කරන තහඩු වර්ගය තමයි ස්කෝ තහඩු කලබ දන්නවා දු තල තහඩු පොදු තහඩු කතුරු පක්තල තහඩු මෙමි පාවිච්ච කරන තහඩු පපන්නන්නේ එමනතවක් ප හඩ තික දේවල් කපන්න විධ හැඩ කපන්න තම මේ පාච්ි කරන්නේ හැම ස්කොච් හඩු කරින් ඕනෑම හැඩයක් මදක් ගණකමකින් වැඩි තහඩුවක තහඩුවකින් පපාගන්න පට හැකියාව තියෙනවා. එනිසා ඉස්කොච් හඩු කතුර තමයි ගනකම මදක් තියන තහඩුවලින් කරන නිර්මාණ සඳහාි භාවිතා කරන්නේ වඩා නිවැරදිම පිළිත්‍රවන්නේ හඩුතුර මේගේ රूප සහන් පල නිෂ්පාන තාක්ෂණයේදේ නි බධනයේ ट්ගේ මම और ර තියෙනවා इस कुछ तडුතුර ුවරන වි पහටම අපි පිළිතුරල बाගनी වර එක බහුවරන අප පිළිතුරක් දී නති තිබने ප අත හරයා දැන්පුතාලා මට ටක්ගල පිළිතුර එක පवाලා ගණන් කලා බලන්න නිවැදි පිළිතුරු किයක්ක් තියව කල බලා දर्ුවනේ විසි හතරෙන් किයක් නිවදි තියන ක ොඩ්ඩක්ට ිටි ලට අප විදිර බලදාන ටක්ගාල වි හරයික ප්‍රශන තියන්නේ විසි හතරෙන් යද තියෙක බලට හත් කදාන්න හරි ආරයි හරරි පිළිදුර වැඩන හර විස්ස දහනමය දහටවිසි දෙ දා හත හොයි හොයි හොඳයි පහලොඩ වඩා වැඩිපුර පිළිතුරු නිවැර දිනං හොඳයි පහරටොඩා වැඩිනන්තයි දැන් කොටක් මට කියන්න බෝද අද දවසේ දැන් අපි සාච්චාකරේ බහුවන් රශ්ණපත්වයක් න හුග කාලකට පස්සේ. දැන් අද මේ කතතාරපු බහුවන් රශ්වපත්වය ගෙන මොකදවල ජදාහස वा में प्रता राना प्र सहार कताा पास पे प्र सहाताावा आए एसी प्रश्ण कतावा रिशनपामर मेंलागा में भी क्लािंग मेंरे ड़ मवार सहर करी एक मදरने ं <fl> <clapsि adop Hopi> මොනවාද අපේ දැන් සිබස් එකක දකු වැඩකොටසත් වර වෙලා තියෙන්නේ එතකොට දරුවනේ තව පාඩම දෙක පොඩ්ඩි වැඩුක්තියන එකොට පාඩුත් මට කලින් සමහර දරු කරතා කර ගත්ත දරුවොත්තිවා එ ඩ ගේමක්මන හරි සිරබස්සක ගැන ර නිසා දරුවනේ හරි එතකොට දරුවනේ ෝ විධ යෝජනයනවා හරි බහුුවරණ කතා කරමු රචා ප්‍රශ්න කතා කරම් විහ කත පොටසකුත් එක්ම එMCක කරන එකත් හොඳයි ඕ රිහරින එකනැි හැමකම් කර්ඩ නොනේ දරු හැම කෙනෙක්ම හැම වර්ගයක් මිලනවා කලවම MC ධාන්්ඩසර්MC හොඳයි බ එකෙන බහුවරන්නත් හොඳයි රචනා ප්‍රශ්න විහකතටිකුත් හෙම කරමු පාස් පේවරුත් කරමු ඔ හයන එකනැ හැමකම්ම කර්ඩ නවානේ හරි හරි නෑ එක් හැමකම් කෙරෙන පන්ති දම ්‍රීකකාස් ගේද කැම ව වලට වැඩිපුරම මනමට රිත අවධනක් යොදන්න යවද කියලා බැලුවේ හරි එඩ පුළුවන් උපරේ මමාරුවෙන් පේපර එකක් ගනන් කෑල ගොඩක්ර හයඒකත තම ගන කෙල ගොඩක් කරන්න රී වගේ තම රි හොටයි හරි යෝජනහුගක් තියන හරි මංගේ දේවල් සල කන්න හරි ලබන සතය දරුවන එනම්ම අලුත්ම දිියක තවත් ප්‍රශන ගොඩක් වෙනන්ම ආකාර කීපෙ කට අපි සම්බන්ධ කරන මං උසාහ කරන්න හරි ඔබේ සඳහා සම්බන්ධ වෙන්න හරි එතකොඩ පුොතා එහනං අද දවස අපි මෙතැනින් හවර කරනවා අනිත්තක වාල දැන් මේ විසි එක පන්තේ වි රන්න විසික විසිිතුන ්‍රී න ද ලන්න ඒක පෙ ස්ටික ගුප දාලා දෙනවාන ල ්‍රී න් යි ලාස් ුප්ක ඇව ගුප්ල දාලා න පෙපස්ටි කාරගන ඒ පොඩි ලමයික පන්තිමට කමන්න අලුදේවල් ගොඩක් ඒවයි වාලටිගනගන්න තියවා එනිසා ඒ පන්තිේ ලටත්තවල රඳන්න ැඳිලා හරි හරි. ර දරුවනే త ా හි හ వడటి వ කරම ලබన తති නවදත් දරුවන ද ప కి සంබන්ධ . రి న న త డ කර ప ంබంద ర ද.